Unlimited History අපේ ජාතික කතාව අයිබුවන් අපේ Unlimited ප්‍රිය මිතුරු මිතුරියනි ලෝක පුරා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටම නැවත වරක් අයිබුවන් කියලා කියනවා. අපේ 223 වෙනි වතාවටත් අපි මුණ ගැහෙනවා. ඔබ දන්නවා අපේ Unlimited History යම්කිසි ආකාරයක මන්සන්ධියකට එන්න තව හරියටම වැඩසටහන් 7යි. අද වැඩසටහනත් එක්ක අද වැඩසටහන ඉවරුනොත් ඒ කියන්නේ තව වැඩසටහන් 6කින් තමයි ඒ මන්සන්ධිය කරා අපි ළඟාවන්නේ. වැඩසටහන 230ක කූට ප්‍රාත්‍යයකට ළඟා වෙමින් ඉන්න මොහොතේ ඉතින් ලංකාවේ දීර්ඝතම ඉතිහාස කාරණේ පිළිබඳව සාකච්ඡාව. ඉතින් බොහෝ දෙනෙක් අහනවා මහාචාර්ය රාජසෝමදේවයන් සමග කරන වැඩ සටහන් දැන් මේ Unlimited History වැඩසටහන පරිබාහිරව අනිකුත් කරන වැඩ කටයුතු නවතිනවද කියලා. නෑ, අපේ 7 days in Sigiriya with Professor රාජසෝමදේව කියන වැඩමුළුව අපි ඉදිරියටත් කරගෙන යනවා. ඒකම මේ අනිකුත් වැඩත් එසේම කරනවා. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සති කණ්ඩායම ඔබ දන්නවා මේ දින දෙකක් සීගිරිය කියන වැඩසටහන. ඉතින් අපි විශේෂයෙන් ඒක ඉලක්ක කරලා තියෙන්නේ සීගිරිය බලන්න යන සමහරලාට පෞල් පිටින් යනවා, සමහර වෙලාවට ආයතන වලින් යනවා, සමහරලාවට ඔබේ ඕගනයිසේෂන් සමිති සමාගම් වල ඒකතු වෙලා තියෙන පිරිස් යනවා. ඔවුන්ට ඉතා සතුටුදායක ඒකම දැනුමෙන් පරිපූර්ණ වැඩසටහනක් ගෙන එන්න. ඉතින් ඒ සීගිරියවට තියෙන සීගිරිය වගේම කරත්ත චාරිකා, උරුචාරිකා, ඔබ දන්නවා ගැමි ආහාර වෙලක් රස විඳින්න ඒ සීගිරි දින දෙකේ වැඩසටහන හරි ජනප්‍රියයි. විශේෂයෙන් මේ ආයතන බොහොමයක් අපිට කතා කරලා දැන් මේ වෙන විට ඒ චාරිකාවේ යෙදෙනවා. ඊට අමතරව ඒකේ සාර්ථකත්වයත් එක්ක අපි ආරම්භ කරා දින දෙකක් අනුරාධපුර පොළොන්නරුව වැඩසටහන, ඒකම දින දෙකක් පොළොන්නරුව කියන වැඩසටහන. ඉතින් අනුරාධපුරයේ ඓතිහාසික ස්ථාන සහ පොළොන්නරුවේ ඓතිහාසික ස්ථාන නරඹන්නත් එක රාත්‍රියක් සීගිරියේ බොහොම විචිත්‍රවත් කස්සපලයන් රොක් කියන හෝටල් එකේ ඔබට නවාතැන් පාසුකම් දෙන්නත් අපි ලෑස්ති කරලා තියෙනවා. පොළොන්නරුව වැඩසටහනත් එහෙමමයි. පොළොන්නරුවේ ඓතිහාසිකත්වයේ වගේම මින්නේරි හරි කවුඩුල්ල හරි වන උද්‍යානයේ ඔබට මේ සෆාරි එකක් විශේෂයෙන් අලි නරඹන්න අවස්ථාවකුත් ඒ චාරිකාවට සම්බන්ධ වෙලා තිනවා. මේ ඔක්කොම සඳහා අපේ සති කණ්ඩායම අපිට කතා කරන්න මේ දැක්වෙන දුරකථන අංකයන්ට 07.03.26.111.7 කියන දුරකථන අංකයට 07.03.26.111.7 කියන දුරකථන අංකයට කතා කරලා මේ පිළිබඳව ඔබට විමසීම් කරන්න පුළුවන්. ඒකම අපි විශේෂයෙන් මතක් කරන මහාචාර්ය රාජසෝමදේවයන්ගේ මේ සාමාන්‍ය ජනතාවට සෙල්ලිපි කියන පාඨමාලාව. අපි කැමතිස සම කියන්නකෝ මේ පාඨමාලාව ගැන විස්තරේ කොහොමද කියලා. ඔව්, ඇත්ත වශයෙන්ම අපි මේ ලංකාවේ පුරාණ ලේඛන විශේෂයෙන්ම කවුරුත් දන්න වචනයකොත් සෙල්ලිපි කියවීම සඳහා අපි මේ පාඨමාලාවක් අරන් යනවා පෑ 60ක. එතකොට අපි මේක පවත්වනවා ක්‍රම දෙකකට. භෞතිකවත් ඇවිල්ලා දේශනවලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූම් තාක්ෂණයනුත් සම්බන්ධ වෙන්න පුළුවන්. එක විටම ඒ දෙකම කෙරෙනවා. ඔව්, භෞතික වෙනවා නම් සර් මේ මෙතන තුම්මුල්ල හන්දියේ තියෙන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉරිදහවස තමයි තියෙන්නේ. ඉරිදහවස 4 වෙනි මහලේ තමයි අපි දේශන පවත්වන්නේ. එතකොට හැමදාම ඉරිදහවස 5 ඉඳලා රෑ 8 වෙනකම් පැය 3ක දේශන මාලාවක් අපි පවත්වනවා. ඉතින් දැන් අපි දෙවන පාඨමාලා කණ්ඩායම ලියාපදිංචි කිරීම ආරම්භ කළා තියෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසයේ මුල ඒ පාඨමාලාව දෙවන කණ්ඩායම ආරම්භ කරන්න. සර් පෑ 60ක් කියවට දැන් දෙවෙනි කණ්ඩායම නම් පෑ 60 ඉක්මවලා කියලා තියෙන්නේ. ඒකින්ද මේ පෑ 60ක් කියලා හරියටම මේ කෝවක දාන්න එපා නේද සර්? ඔව් ඔව්. ඒ කියන්නේ අපි කරගෙන ඒ කියන්නේ සිලබස් එක ඉවර නැකන් කරනවා. ඔව්, ඒ පාඨමාලාවට නියමිත විෂය නිර්දේශක මාතෘකා ඉවර වෙනකන් අපි කරනවා. මේ පාඨමාලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මහා ලොකු දැනුමක්, සෙල්ලිපි පිළිබඳ ශාස්ත්‍රීය ගැඹුරු දැනුමක් දෙනවට වැඩිය මේ රටේ පුරවැසියන්ට ගලක තියෙන අකුරු දිහා බලලා ඒවා කොයිතරම් පරණද, කොයි කාලෙට දායිති, මේ වගේ සෙල්ලිපි වල මොනවද තියෙන්නේ කරුණු කියලා අපි පන්තියේ සහභාගී වෙන අයත් එක්ක අකුරෙන් අකුර සෙල්ලිපි කියවනවා හැම කාලයකටම. අයිති ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂයෙන් 15 වෙනි සියවස දක්වා වූ කාලයට අයත් සෙල්ලිපි අපි පන්ති කාමරයේ මේ තිරයේ එක සටහන් කළ ඡායාරූප අපි ඒවා කියවනවා. ඉතින් ශිෂ්‍ය සහභාගී වෙන අයට
තමන්ගේ රටේ තියෙන පරණ ලේඛන ගැන දැනගන්න අපි අවස්ථාවක් හදලා දීම තමයි මේ පාඨමාලාවේ අරමුණ වෙන්නේ. ඔව් ඒකම මේ ප්‍රායෝගික ක්‍රියාකාරකමුත් තියෙනවා. ඒ කියන්නේ මේ විශේෂයෙන් විදේශ රටවල ඉන්න අය බොහෝ දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අපේ පළවෙනි පාඨමාලාවට සහභාගී වුණා. එහෙම නැතුව අපි මේ ඒ කියන්නේ ප්‍රායෝගික අධ්‍යයනයන් සෙල්ලිපි තියෙන තැන්වලට ගිහිල්ලා ඒවා කියලා දීමේ පිළිබඳව දෙදින වැඩමුළු වගේ දේවලුත් මේ පාඨමාලාවට ඇතුළත්. ඉතින් සමහරලාට අපිටත් කමෙන්ට් දාන කට්ටිය ඉන්නවා මේ සෙල්ලිපි මෙහෙමද කියලා. YouTube නාලිකාවලත් එක එක මේ මම්මුලා වැල් පෑගිලා අතරමං වෙලා ඉන්න ජනතාවත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ සතියකට පෑ තුනක් වියදම් කරලා ඔය YouTube වල එක එක සෙල්ලිපි ගැන එක එක විකාර මතවාද එක පැත්තකින් කියන අයද ශාස්ත්‍රීයව විද්‍යානුකූලව සෙල්ලිපියක් ඉගෙන ගත්තම කොහොමද ඒ අක්ෂර මාලාවත් එක්ක අපේ පැරණි ලේඛන අපේ ඉතිහාසය කියවගන්නේ ගල්වල කෙටපු කියලා ඔය අපිට කමෙන්ට් දාලා නිකන් එක එක හින්ට් පාස් කරන තැන් තැන්වල කතා කරන කට්ටියටත් අපි ආරාධනා කරනවා අපිට කවුරුනවත් කමන්නේ ඇවිල්ලා ඉගෙන ගන්න ඕන නම් එච්චරයිස. ඔව් ඇත්තෙම පළවෙනි පාඨමාලාවට 45 දෙනෙක් ලියාපදිංචිලා සහභාගී වුණා දිගටම. ඉතින් පාඨමාලාවේ අවසානයේදී අපි පාඨමාලාවට සහභාගී වීම පිළිබඳ සාතික පත්‍රයක් දෙනවා. ඉතින් මේක මේ අධ්‍යයන කාර්යයක් කියලා කියන්නේ මහජනයාට අපි කිසිම සුදුසුකමක් වොමනා නැහැ මේ. ඔව් කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. එකම සුදුසුකමයි ඕන මේකට තියෙන වොමනාව රැඳී සිටීම. ඉතින් මේ සිංහල කියව ගන්න පුළුවන් වෙනවා. සිංහල කියව ගන්න පුළුවන් වීම. ඉතින් අපි සෙල්ලිපි කියලා දෙන ගමම්ම සිංහල භාෂාව ගැන රස විඳීම ගැන ව්‍යාකරණය ගැනත් සුළු මට්ටමින් කියලා දෙනවා. මේකට කිසිම විභාගයක් නැහැ. සාර්ථක 80%ක් මේ පැමිණීම සම්පූර්ණ වෙනවා නම් අපි සහතික පත්‍රිකුත් දෙනවා මේ පාඨමාලාවට සහභාගී වුණා කියලා. හරි. දැන් මේ මෙච්චර ගණන වටිනා පාඨමාලාවේ කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ කියලා අපි මේ තිරේ දක්වපු නම්බරෙන් 90ට කතා කරන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ අංකය දාලා තියෙනවා. ඉතින් ඒ ගැන එහෙමයි. දැන් අපේ අද වැඩසටහනේ ප්‍රශ්න වටය හරියටම අවුරුද්දක් පස්සට රිවයින් කරලා අහන්න. ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට මමත් විටින් විට ඒකම සර් නම් මාස එකමාරක් තිස්සේ හිටියේ මීමුරේ දන්දෙනි කුඹුරේ. ලංකාවේ ප්‍රථම වතාවට ජනතා අරමුදලකින් පුරාවිද්‍යා කැණීමක් සිද්ධ වුණා සර්. හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා ආයතනය අපේ අන්ලිමිටඩ් ඉන්ස්ටි වැඩසටහන හින්දම හැදිච්ච සංවිධානයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කේන්ද්‍ර කරගෙන තියෙන්නේ. ඉතින් ඒකෙන් ලැබිච්ච ආධාරත් එක්ක ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ විසිරලා ඉන්න අපි ඒකේ තියෙන වචනේ තමයි ඩයස්පෝරාව කියන එක. මේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සිංහල දෙමළ සියලුම ජනතාව ලෝකෙ පුරා ඉන්න අපිට ආධාර කළා. ලංකාවේ ප්‍රථම වතාවට ජනතා අරමුදලකින් පුරාවිද්‍යා කැණීමක් කෙරුණා. අවුරුද්දකට පස්සේ සර් දැන් ඒකේ කාබන් දින නිර්ණය ඒවා මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මේ අපිට තාම ඒකේ හරි නිගමනයක් කියන්න බැරි වුණා සර්. අපි අද ප්‍රශ්නයක් හැටියට බොහෝ දෙනා දැන් මේ අවුරුද්දේ සමහරවල් ෆේස්බුක් වල එහෙම දාපු රිමයින්ඩ් එනවා අපේ දන් දෙන්නේ කුපුර ඒවා ආව මතක් වෙලත් අහනවා. මේ මොකද්ද සර් අවසාන නිගමනය දන් දෙන්නේ කුමුර කැණීමේ? මෙහෙමයි, අපි හුඟක් දෙනා මීමුරේ කැණීම සහභාගී වෙච්ච අයයි ඒකට උනන්දු වෙච්ච අයයි ආධාර කරපු අයයි ඒ හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණා. අපි ඉතාම පෞරාණික කැලේ මැද්දේ උදකලා වෙලා තියෙන දැන් සොහොන් පිට්ටනයක් තෝරාගෙන ඒක කැණීම් කරන්න යනවා. ඉතින් මේක ලොකු හුඟක් පරණ සාක්කි තමයි මේකේ තියෙන්නේ කියලා හැම බලාපොරොත්තුවක් හැම කෙනා අතම තිබුණා. එතකොට එහෙම අදහසක් එන්න හේතුව තමයි අර අත්‍යවශ්‍යම නකල්ස් වනාන්තරයනේ ඒකේ බෝඩරේ තියෙන්නේ. ඔව් එන්න නකල්ස් වනාන්තරයෙන් සර් මේක අයිති. ඔව් මේ මුරේ ගම්මානයේ ඉඳලා අපි ගියාට ඒක නකල්ස් වනාන්තරයේ සීමාවේ තියෙන්නේ. ඉතින් ඒ වගේ තනි වෙච්ච තැනක මහ කැලෑවක් ඇතුලේ මෙහෙම සුසාන භූමියක් හොයාගෙන ඒක කනිනකොට ඕනෑම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් විශාල පෞරාණික භාවයක් මෙවට තියෙනවා කියලා. ඉතින් අත්‍යවශ්‍යම අපිට උවමනා වුණේ පෞරාණික ඉතාම පෞරාණික දෙයක් සොයාගන්න නෙමෙයි මේ සුසාන භූමිය කැණීමෙන්. අපි දන්නවා, අපි කවුරුත් දන්නවා පුරාවිද්‍යාඥයෙක් යම්කිසි පර්යේෂණයකට එළඹෙනකොට එයාට යම්කිසි පර්යේෂණ අරමුණක් තියෙනවා. ඔහු විභාගාතේ ගිහිල්ලා තමන්ට කැණීමට තියෙන ආසාවට තැමක් කනිනවා නෙමෙයි.
එයාට යම්කිසි පර්යේෂණ ඌමනාවක් තියෙන්න ඕන. ඉතින් අපිට පර්යේෂණ ඌමනාවක් තිබුණා. ඒ ඌමනාව තමයි අපි පහුගිය අවුරුදු 15 තිස්සේ සුසාන භූමි සහ සුසාන භූමි කැණීමට ලක් කරා. ඒ සුසාන භූමි කැණීමට ලක් කිරීමෙන් උදාහරණයකට රංචමඩම වගේ තැන්වල කැණීමට ලක් කිරීමෙන් අපි දැක්ක දෙයක් තමයි අවුරුදු 4000කට පමණ පිට කාලයකදී මේ කඳුකර ප්‍රදේශවල වාසය කරපු අපේ රටේ ජනතාව තමයි මේ සුසාන භූමි සකස් කරලා තියෙන්නේ ප්‍රයෝජනට අරන් තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් අපි තීරණය කරේ කාබන් 14 කාර්බන් නිර්ණ ක්‍රමවලින්. මුල් මුල් අවස්ථාවල අපි ඉන්දියාවේ මේ කාලමේ බිර්බල් ශානි ඉන්ස්ටිටියුට් ඔෆ් පැලියෝ බොට්නි කියන ආයතනේ තමයි අපි කාල නිර්ණ ගෙන්න ගත්තේ. ඊට පස්සේ අපිට උවමනා වුණා ඊටත් වැඩිය ඒකේ විද්‍යාත්මක භාවය තවදුරටත් සියුම් කරන්න අර AMS ඩේටින් කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කාල නිර්ණය කරන්න ඒක ඉන්දියාවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා ඇමරිකාවේ ওই බීටා ඇනලිටික්ස් කියන ආයතනෙට නියදීවල දින නිර්ණ කරන්න. ඉතින් අපි ඔය අපි හැරුවා රංචමඩම, එදාගේ උඩ රංචමඩම, ඊට පස්සේ හල්දුම්මුල්ල, බෙරගල ඔය වගේ තැන් අපි හැරුවා. ඉතින් හාරලා එවෙන් ගත්ත අඟුරු නෑදී අපි මෙහෙම බීටා ඇනලිටික්ස් ආයතනයට යවලා ඒක කාල නිර්ණය කරාම අපිට බෙරගල සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 2400ට කාල නිර්ණය වුණා. ඒ කියන්නේ මීට අවුරුදු 4400ක් පමණ ඈත කාලකදී තමයි සුසාන භූමිය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපිට දැන් හුඟක් ස්ථිර වුණා කඳුකරේ අවුරුදු 4000කට පමණ පිට කාලයේදී මේ සුසාන භූමි සකස් කරලා එහෙම චාරිත්‍ර වාරිත්‍ර කරන්න පුළුවන් ජන කණ්ඩායමක් ජීවත් වුණයි කියලා. ඉතින් මේ සුසාන භූමි හාරනකොටත් අපිට දකින්න ලැබිච්ච දේ තමයි විශේෂයෙන්ම රංචමඩම සුසාන භූමිය හොඳට ඉතුරු වෙලා තිබුණක මේ දේවල් හොයා ගන්න තරම් වළං වර්ග, එතකොට ගල් මෙවලම්, ඒවා ඇතුලේ දාලා තිබිච්ච භෂ්මාවශේෂ, ඒ මුට්ටි ඇතුලේ ඒවා අපි දැක්කා. එතකොට මේ වළං වල තාක්ෂණය බැලුවම ඒවා සකපෝරුවේ හදපු වළං, ඒ කියන්නේ හොඳ යම් කිසි විදිහේ කාර්මික ඥානයක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා සකපෝරුවේ වළං හැදීම. එතකොට උඩ රංච මඩමේ අපිට හම්බුණු එක්තරා වළඳක් පින්තාරු කරලා තිබුණා. එතකොට ඒ කලාත්මක භාවය පිළිබඳ හැඟීම. සර් මම විසඳා ගන්න පුංචි ප්‍රශ්නයක් ආව සකපෝරුවේ වළං හැදීම ගැන පුංචි දෙයක් අහගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඊට කලින් සකපෝරුවේ හැදුව නැති වළනුත් අපෙන් හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. අතින් කියන්නේ සකපෝරුව භාවිත නොකොට නිකන් අතින් හදලා අවුවේ වේලලා හෝ ගින්නකට දාලා ගත්ත වළනුත් අපිට හම්බෙලා තියෙනවා. ඒ සාමාන්‍ය දින නිර්ණයම එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් ওই ක්‍රිස්තු පූර්ව 2400 කියන දිනේ ආවම රංචමඩමට නෙමෙයි ගාවේ හල්දුම්මුල්ල බෙරගලට. ඊට පස්සේ අපිට අපි බලංගොඩ අලුගල්ගේ කියන ගල්ගේ අපි හැරුවා, ලුණුගල්ගේ කියන ගල්ගේ හැරුවා. ඒව හාරනකොට අපිට ලැබුණ තව වවුල් ගල්ගේ කියලා ගල්ගයක් අපි හැරුවා. ඒ හාරනකොට අපිට හම්බවන ওই ගල්මැවලම් එක්ක පිලිස්සිච්ච මේ මැටි කැබලි 10000 ගණනක්. පස්සේ ඒව පරීක්ෂා කරනකොට අපි ඒවයි දැක්කා මේ අර වළඳක් තැනීම සඳහා ගත්ත උත්සාහයක්. එතකොට අපි රංචම් කොහෙද මේ බලංගොඩ කැනපු ගල්ගෙවල් කාල නිර්ණය කළාම ඒවා යනවා ක්‍රිස්තු පූර්ව 3000-4000 අතරට. ඒ කියන්නේ අපි මේ අපේ වර්තමාන දින දර්ශන අනුව ගත්තොත් එහෙම අවුරුදු 5000-6000 අතර කාලෙදී අපිට පේනවා පළමු වරට මේ වළං සකස් කර ගැනීමේ තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීමක් මේ ගල්ගුහවල හිටු මිනිසු කළයි කියලා. يعني සකපෝරුවේ නෙමෙයි කොහොම හරි වළඳක් හදා ගැනීම. නෑ කොහොම හරි කියන එකත් අපි දන්නවා කොහොමද කියලා. සකපෝරුවේ නෙමෙයි. මැටි අරගෙන ওই කැලේ තියෙන යම්කිසි නැමෙන සුළු වැලක් වගේ දෙයක් අරගෙන ඒ වැල මැටි ටික තුනී කරලා රොටියක් වගේ මේ ඒ ඒ වැලේ ඔතනවා මැටි. එතකොට එහෙම නිකන් බටයක් වගේ හැදෙනවානේ. ඊට පස්සේ දරණුනේ හැදෙන්නේ. ඔව් දරණුනේ හැදෙන්නේ. ඊට පස්සේ දරණු එක උඩ යන විදිහට රවුමට තියනවා. කරකැව්වහම ඒ දරණු වලින් හැදෙනවා වලඳක හැඩේ හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඊට පස්සේ අත පොඩ්ඩක් තෙමලා අර මෙහෙම අත ගෑහම අර දරණු වල තියෙන මේවා ඔක්කොම මැකිලා යනවා. මැකෙනවා. ඊට පස්සේ ඒක ගිනි ගොඩකට දැම්මම ඒක පිලිස්සෙනවා.
එතකොට මේ ක්‍රමයට හදපු දැන් ඕක කියන කොයිලින් ක්‍රමය කියලා දරුණු ක්‍රමය කියලා තියෙනවා පුරාණ සමාජවල අපේ පමණක් නෙමෙයි වෙනත් රටවලත් ඒක තමයි මූලිකව පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒවයි එහෙම පුච්චන වළං වල බෑ දියර જાති එහෙම ගබඩා කරන්න. ලීක් වෙනවනේ නේද? ඔව්. ඒක මේ කාන්දු වෙනවනේ. කාන්දු වීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒවා පාවිච්චි කරේම ওই ධාන්‍ය වර්ග එහෙම ගබඩා කරන්න. වියලි දේවල් ගබඩා කරන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරපු වාට සාක්ෂි අපිට හොඳට තියෙනවා. මොකද ඒ හම්බෙලා තියෙන පිලිස්සෙච්ච මැටි කෑලි වල මැද තියෙන සිදුරක් අළු පාට වෙච්ච. ඒ කියන්නේ අර වැල පිලිස්සිලා ගිහිල්ලා මේ ඉතුරු වෙච්ච සලකුණු. ඉතින් ඒව ගැන ක්‍රමානුකූලව පරීක්ෂණ කරන්න ඕන. ඉතින් කොහොම හරි මේ අපි අපි ආයේ මෙමුරේට එමු. ඒ කියන්නේ ඔව් ඔව්. මෙමුරේනේ අපේ මූලික තේමාව වෙන්නේ. ඉතින් ඇත්තෙන්ම අපිට උවමනා වුණේ දැන් අපි දැක්ක අවුරුදු කීයද අපි ගත්තොත් අවුරුදු 4000කට පමණ උඩදී කඳුකරේ මිනිස්සු හිටියා. එතකොට දැන් අපිට උවමනා වුණේ මේ මිනිස්සු මේ මධ්‍ය කඳුකරයේ මේ එක තැනම හිටියද ඒගොල්ලෝ ව්‍යාප්ත වුණාද කොයි කාලෙද කඳු වලින් පල්ලෙහාට බැස්සේ. දැන් ඒක තමයි අපේ අර දඩයක් කරුවන්ගේ සංක්‍රාන්තිය කියලා අපේ පර්යේෂණ ව්‍යාපෘතියක් තිබුණා. ඒක අවුරුදු 15ක් තිස්සේ අපි ඒක පවත්වාගෙන ආවා. ඉතින් ඒක ඇවිල්ලා දැන් ওই මීමුරේ කරපු එකත් ඒ දඩයක් කරුවන්ගේ සංක්‍රාන්තිය පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියේ මේක කොටසක්. ඉතින් අපිට උවමනා වුණේ මොකද්ද මේ අපි බලාපොරොත්තු වුණ අපේ උපන්‍යාසයක් කල්පිතයක් අපි දන්නවා විද්‍යාත්මක ඥානය ගොඩ නැගීමේ මූලික අදියරට එන්නේ කල්පිත ගොඩ නගා ගැනීම උපන්‍යාස ගොඩ නගා ගැනීම. ඉතින් අපිට උපන්‍යාසයක් තිබුණා මේ අය මේ කඳුකරේ එක තැනම හල් දුම් මුල්ල බෙරගල පැත්ත විතරක් නෙමෙයි ජනගහනය වැඩි වෙනකොට ඒගොල්ලෝ සංක්‍රමණය වෙන්න ඇති කඳුවල කඳු දිගේ යන්නත් ඇති කඳු වලින් පහලට බහින්නත් ඇති කියලා. දැන් ඒක එහෙම හිතුවට බෑ ඒක පෙන්වන්න එපා ඔප්පු කළා. ඉතින් අපි උපකල්පනය කළා ওই කට්ටිය මේ ඔය මධ්‍ය කඳුකරයේ දිගේ උතුරු පැත්තටත් යන්න ඇති ගිහිල්ලා එක කට්ටියක් බහින්න ඇති වස්ගමුව කැලේ පැත්තට අනිත් පැත්ත ඔය සීගිරිය යාන් ඔය පැත්තට බහින්න ඇති එහෙම කියලා උපකල්පනය ඒක උපකල්පනයක් විතරයි. ඊට පස්සේ අපි ඒක පරීක්ෂා කරන්න ඕමනා නිසා අපි ගවේෂණ මාලාවක් දියත් කරනකොට අපි කල්පනා කරා බෙරගල මධ්‍යම කඳුකරයේ හල්දුම්මුල් පැත්තෙන් අයින් වෙලා අපි යන්න ඕනේ කිය මධ්‍ය කඳුකරයේ පැත්තේ මේ ඔය මහනුවර පැත්ත මැද මහනුවර පැත්ත ඒ පැත්තට ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා. තව අපිට පරීක්ෂා කරන්න තියෙන වස්කමෝ පැත්තත්. ඉතින් මේ එහෙම හිතලා අපි ගවේෂණයක නිරත වෙනකොට තමයි අපිට අහඹු ලෙස හම්බුනේ ඔය මීමුරේ දන්දෙනි කුඹුරේ තියෙන සුසාන භූමිය. අපි ඉතින් ගිහිල්ලත් ගමට ගිහිල්ලා මේ ඒ ගම්වැසියන්ගෙන් ඇහුවේ මේ පරණ සුසාන භූමියක් එහෙම දැකලා තියෙනවද කැලේ යනකොට. ඉතින් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ ගම්මුනේ. පස්සේ ඉතින් අපි නොඑක් දේවල් කිව්වා මෙහෙම ගල් ගොඩ ගහලා තියෙන තැන් ගල් රවුමට තියලා තියෙන තැන් එහෙම ඒවා තියෙනවද කියලා. ඉතින් බොහොම අමාරුවෙන් දවස් එකමාරක් විතර එයා ඇත්ත එක්ක සාකච්ඡා කරාට පස්සේ තමයි එක්කෙනෙක් කිව්වේ ඔව් එහෙම ගල් ගොඩවල් තියෙනවා එක තැනක මේ කිව්වහම අපි වහාම ගියා එතන බලන්න කියලා තමයි අපි ওই සුසාන භූමිය අඳුරගත්තේ. ඉතින් අපි එතන ඒ දන්දෙනි කුඹුර විතරක් නෙමෙයි පස්සේ අපි දැනගත්තා ඒ දන්දෙනි කුඹුරෙන් එහා පැත්තේ තියෙන ගලමුදුන කියන ගම ඊළඟට උඩගල් දෙබුක්කාව කියලා තව ගමක් තියෙනවා. මේවා එක්කෙනෙකුටවත් එක තැනකටවත් මිනිස්සු ජනාකීර්ණ වෙච්ච තැන් නෙමෙයි. ගම් හැටියට තිබුණාට මිනිස්සු යන්නේ ඉන්නේ නැහැ බොහොම. උදකලා ගම්මාන. උදකලා ගම්මාන. ඉතින් ඒකම එක නිදර්ශනයක් තමයි කඳු උඩ හිටපු මිනිස්සු ගැන අපිට උපකල්පනය ගොඩනගලා ඒක සනාථ කරලා පෙන්වන්න තියෙන සාක්ෂි හැටියට. ඉතින් මේ ඔය දන්දෙනි කුඹුරේ සුසාන භූමිය තියෙන්නේ හරියටම ගලමුදුන ගම්මානේ කන්ද උඩ තියෙන ගමෙන් පහළ. ඉතින් අපි හිතුවා මේ අපේ උපන්යාසය ඒ කියන්නේ කඳු උඩ මෙහෙම තල්ලු වෙලා ඇවිල්ලා මේ මිනිස්සු එක කාලෙකදී පල්ලෙහාට බහින්න ඇති කියන උපන්යාසය පරීක්ෂා කරන්න මේ සුසාන භූමිය හාරලා මේකට කාල නිර්ණයක් ලබා ගන්න එක හුඟක් හොඳයි කියලා. ඉතින් ඒක එහෙමම එකපාරට තීරණය කරත් නෙමෙයි අපි කැණීම කරේ ගිය අවුරුද්දේ ඊට අවුරුදු 4කට විතර උඩදී අපි ඒ ස්ථානෙට ගිහිල්ලා ඔක අඳුරාගෙන ඔක සිතියංගත කළා. සිතියංගත කරාම අපි දැකපු දේ තමයි මේ එතන තියෙන වර්ග දෙකක සුසාන ගර්භ සමහර ඒවා ගල් වලින් උඩට බැඳලා රවුමක් වගේ නිකන් ලිං තියෙන්නේ ලිං වගේ බැඳලා අනිත් ඒවා පොළවේ තියෙන මේ ගල් එලිප්සාකාර ආකාරයට ගල් වටයක් තියලා මේ සලකුණු කරලා තියෙන සුසාන. ඉතින් අපි තේකෙන් තේරුම් ගත්ත එකක් මේ වර්ග දෙකක් තියෙනවා. ඉතින් පරීක්ෂා කරලම බලන්න ඕනේ මේ මොනවද කියන එක කියලා.
ඉතින් අපි උපකල්පනය කරා යම් කිසි දෙයක්. ඒ කියන්නේ මෙතන අර පොළවේ ඕලාකාර විදිහකට ගල් අතුරා තිබින තියෙන තැන ඒවා මිනි වැලලීම් හැටියට, සිරුරු වැලලීම් හැටියටත් අර ලිං වගේ ගල් එකුඩ තියලා බැඳලා තියෙන කවාකාර ඒවා යම් කිසි ආදාහන චාරිත්‍රයකට පාවිච්චි කරන්න ඇති කියන පූර්ව උපකල්පනයකින් තමයි අපි මීමුරේ කනින්ඩ තීරණය කළේ. ඉතින් ඇත්තම අපි ඉස්සෙල්ල විවෘත කරේ අර ගල් වලින් බැඳපු සුසාන ධර්මයක්. ඉතින් අපි හිතපු හැටි හරි. ඒකේ ටිකක් ඇතුළට කැණීම කරගෙන යනකොට අපිට පිලිස්සිච්ච ශරීර කොටස් සමග අඟුරු ලැබුණා. ඉතින් අපි දැනගත්තා එතන ආදාහන කටයුත්තක් කරලා තියෙනවා කියලා. දැන් අපිට හිතට ටිකක් සතුටුයි. මොකද අපි මීට කලින් දැකපු දේවල් වලට හුඟක් සමාන වෙන දෙයක් තමයි මෙතන වෙන්නේ. නමුත් අපි එතකන් මේ අරමිනි වලවල් ටිකක් හරනකම් අපි හිටියා. වලවල් දෙකක් අපි විවෘත කළා. විවෘත කරාම ඒව ඇතුලේ මේ ඇටසැකිලි තිබුණේ නැහැ. ඇත්තෙම තිබුණේ ඇටසැකිලි වල කෑලි තිබුණා. හරි, හිස් කබල පොඩි කෑල්ලක්. ඉතින් ඒ කියන්නේ එකෙන් තේරෙන්නේ මේ අනිත් එක ආක්‍රමණය කරලා තිබ්බා. ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි, අපි තේරුම් ගත්ත දේ තමයි මේ වලවල් වල තියෙන හරස්කඩ පාංශු ව්‍යාප්තිය දිහලත් බලලා මේ වලවල් යම්කිසි අවස්ථාවක හාරලා තියෙනවා. ඉතින් හාරලා තියෙන්නම අපිට තේරෙනවා මේ තැන්පත් කරපු අයගේ ඇටසැකිලි වල කොටස් ඉවතට අරගෙන ඒගොල්ලන්ගේ ඥාතීන් වෙන්න ඇති ඒවා ආදාහනය කරලා තියෙනවා චාරිත්‍රානුකූලව. ඉතින් මේ ක්‍රමේම තමයි අපි රංචමඩම, හල්දුම්මුල්ල, බෙරගල ඔය හුඟාක් තැන්වල අපි දැක්කේ ඔය ක්‍රමේමම. ඒ කියන්නේ මලසිරුර කොහේ හරි වලලලා ඊට පස්සේ පසු කාලයක ඒක ඇට ගොඩ අරගෙන ඒවා ආදාහනය කරලා තැන්පත් කරනවා. අද රංචමඩමෙත් එහෙමමයි තිබුණේ. එතකොට දැන් මේ කරපු දේ අපි රංචමඩමෙවත් හල්දුම්මුල්ලෙවත් අපිට වලලපු තැන් හම්බුනේ නැහැ. අපිට හම්බුනේ අර අලු තැන්පත් කරපු සුසාන විතරයි. නමුත් අපේ උපකල්පනයක් තිබුණා මේවා පසු කාලයක අර වලලපු තැනින් ගොඩ අරගෙන තමයි පුච්චන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව අපි එහෙම හිතනද අර අග්නිදිගාසියාවේ ඉන්න කාරෝ බතක් කියන ගෝත්‍රය අදටත් ඒ චාරිත්‍රය පවත්නවා. අපි ඒ ගැන හොයලා බලලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේක යම් කිසි විදිහකට අපේ රටෙත් වෙන්න ඇත්තේ විදිහටයි කියලා හිතලා බැලුවම තමයි මේ මීමුරේ කැණීම අපිට වැදගත් උනේ. මොකද මීමුරේ අපිට එකම සුසාන භූමිය පෙන්නවා, තැන්පත් කරපු තැනුත් පෙන්නවා, ආදාහනය කරපු තැනුත් පෙන්නවා. තැන්පත් කරපු තැන් හැරුවාම ඒවා හාරලා නැහැ, ඒ ඇටසැකිලි ගොඩගත්තා කියන එකත් අපිට තහවුරු වුණා. ඊට පස්සේ දැන් මේ වැඩේ තහවුරු නම් අපිට සනාථ වෙච්ච පළවෙනි දේ තමයි අපි රංචමඩමේ, හල්දුම්මුල්ලේ, පෙරගල ඒ තැන්වල හාරලා පරීක්ෂා කරපු සුසාන සම්ප්‍රදායම තමයි මීමුරෙත් තියෙන්නේ කියන කාරණේ. එහෙමනම් ඒ මොකද ඒ සුසාන ක්‍රමය මේ රටේ වෙන තැන්වල හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හරියට කියනවා නම් අපි ඉස්සෙල්ලා කියමුකෝ දැන් මේකේ කාලය දැනගන්න ඕනේ. ඔව් ඒකනේ, දැන් මේ මමත් පුළා ඉන්නේ ඒකනේ. මූලික වශයෙන් කාලය දැන. ඒතර අපි මොකද කරේ මේකේ කාලය අපේ උපන්යාසයේ පරීක්ෂා කිරීමට ඉතාම වැදගත් වෙන නිසා අපි සාම්පල දෙකක්, නියැදි දෙකක් යවුවා ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයට අයර්ලන්තේ AMS කාල නිර්ණය කිරීම සඳහා. වෙනදට අපි යව්වේ බීටා ඇනලිටික්ස් ආයතනයට. නමුත් මේ සැරේ අපි විද්‍යාගාරෙත් මාරු කරා. මාරු කළා අපි මේ අයර්ලන්ඩ් වල තියෙන ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ රේඩියෝ කාබන් විද්‍යාගාරයට අපි යව්වා. යව්වේ අපි අර ආදාහනය කරපු සුසාන භූමියේ තිබිච්ච අඟුරු නියදියකුයි වලක තිබිච්ච ඇටසැකිල්ලක මේ තිබිච්ච දතක්. ඒ මොකද දතත් පාවිච්චි කරන්න පුළුවන් AMS කාල නිර්ණය. ඔව්, අපේ මේ ඔය මීමුරේ අපි හරියට වසරකට කලින් කරපු වැඩසටහන බැලුවා නම් අපේ රූගත කිරීම අතරතුර තමයි සෙ දත් හම්බුනේ. ඒක අර අපේ ඒ කැණීම් කරන අනුල ඇතුළු පිරිස ගන්නවා අපි රූගත කරලා තිනවා. මම පුළුවන් උනොත් ඒ ක්ලිප් එක දාන්නම්. ඔව්, ඊට පස්සේ ඉතින් අපි අර අපේ උපන්යාසයේ පරීක්ෂා කිරීමේම වමනාව නිසා තමයි අපි නියදි වර්ග දෙකක් යව්වේ. මේකෙන් අපිට උවමනා වුණේ වලේ නියදියක් අපි යව්වේ දතක්. ඒ බූම දාණය කොයි කාලේ කළාද? එතකොට අර පුළුස්සපු තැන
ඒවා අපි ඇව්වේ පිලිස්සුණු සිද්ධිය කවද්ද උනේ. ඒ සිද්ධි දෙක අතර කාල පරතරයක් තියෙනවනේ. පරතරයක් තියෙන්න ඕනේ නේද? අපි දන්නවා වලේ තිබිච්චේව ගොඩාරන් තමයි පුළුස්සලා තියෙන්නේ. ඒතර මේ දෙක කොහොමද උනේ කියන එක. ඉතින් ඇත්තෙන්ම මාසයකට පස්සේ අපිට දින නිර්ණ ලැබුණා. ඉතින් අපි අනුමාන කරපු දෙයම වගේ තමයි අපිට හම්බුනේ. මොකක්ද මේ ඔක්කොම අපේ වැළලීම, කියන්නේ භූමදාන කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1630 දශකේ. එතකොට ආදාහන කෘත්‍ය සිද්ධ කරලා තියෙන්නේ 1650 දශකේ. ඒ කියන්නේ මිනි වැළලීම කරලා අවුරුදු 10කට 15කට විතර පස්සේ තමයි ඥාතීන් මේ ආදාහන කටයුත්ත කරන්න ඇත්තේ කියන එක අපිට පැහැදිලි. එතකොට මේ ඒතර අපි සමේ මේ කාලය බැලුවාම මේ දෙවනි රාජසිංහ රජතුමා මහනුවර රජ කරන කාලේ තමයි මේක වෙලා තියෙන්නේ. ඔය මහනුවර රාජධානියේ ඔය හරියටත් මහනුවර රාජධානියේ මේක අයිති වෙන්නේ මේ මැද මහනුවරනේ. මැද මහනුවර. එතකොට අපි බැලුවා මේ කාලේ වාර්තා ගැන බැලුවාම මේ සුසාන භූමිය ඒ වෙන විටත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අඳුරගෙන තිබිලා ඒගොල්ලන්ගේ වාර්තාවල තියෙනවා. ආ තියෙනවද සර්? තියෙනවා තියෙනවා. බ්‍රිතාන්‍ය ජාතික වාර්තා තියෙනවා. ඒගොල්ලෝ කැලේ මනිනකොට ඒගොල්ලෝ ඒ කොටස අතෑරලායි මැනලා තියෙන්නේ. හරි. එතකොට මේක දෙවනි රාජසිංහ රජතුමාගේ කාලේ. ඉතින් අපි මේ සුසාන භූමියේ සම්ප්‍රදාය පිළිබඳ අපි තවදුරටත් සොයා බලනකොට අපිට තියෙන ඒකා සමකාලීන එකම වාර්තාව තමයි රොබර්ට් නොක්ස්ගේ වාර්තාව. අපි රොබර්ට් නොක්ස්ගේ වාර්තාව පරීක්ෂා කරනකොට අපිට දකින්න ලැබෙනත ඔහු විස්තර කරනවා ඒ ගම්වල තිබිච්ච සුසාන චාරිත්‍ර. ඔව් කැලේ ගිහින් දාම ගන්න කියන්නේ. ඔව් ඔයා ලියලා තියෙනවා මෙම කවුරු හරි මැරුණාම කැලේට අරන්ගෙන ගිහිල්ලා වලක් කපලා ඒකේ වලේ දානවායි කියලා. ඒක එච්චරයි. කවදාකවත් ආයෙ සඳහන් කළා නැහැ මෙහෙම පුරුද්දක් තිබුණයි කියලා. පරණ වලවල් හාරලා ඒවා ගොඩ අරගෙන ඒවා ආදාහනය කරන පුරුද්දක් තිබුණයි කියලා කොහොම සඳහන් කළා නැහැ. ඒකේ අපිට තේරෙනවා අපි හිතන්නේ නොක්ස් ඉතින් ඔක්කොම දැකලා එහෙම කිව්වයි කියලා. නොක්ස්ට මග ඇරෙන්නත් පුළුවන්. නමුත් නොක්ස්ට මග ඇරුණා නම් මග ඇරෙන්නත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ සුසාන චාරිත්‍රය පාවිච්චි කරපු කණ්ඩායම වනගතව හිටපු කණ්ඩායමක් මිසක් එලිපහලියට ඇවිල්ලා ගංතුලා එක්ක සම්බන්ධ වෙච්ච නැති පිරිසක් කියන එක අපිට එකෙන් පැහැදිලි වෙනවා. මොකද දැන් නොක්ස් ගමකනේ ජීවත් වුනේ. අර පිටුවහල් කරලා හිටියේ ගමකනේ. ගමකනේ. ඔව්. ඒතර ගමක ඉන්නකොට ගමේ මේ මිනිස්සු මිය යන හැටි, වලලන හැටි, හෝ වෙන යම් චාරිත්‍රයක් කරා නම් ඒක කරන හැටි නොක්ස් දැනගෙන තියෙන ඕන කටකතා වලින් හරි ජනප්‍රවාද වලින් හෝ තමා ඇහිඳුරු සාක්ෂි වලින් හරි. නමුත් නොක්ස් අපිට කිසිම අවස්ථාවක එවැනි දෙයක් වාර්තා කරන්නේ නැහැ හෝ ඒ වගේම සමකාලීන ලේඛකයෝ සහ ඊට පසුව හිටපු ලේඛකයෝ අපි දන්නවා ඊට පස්සේ කාලෙක සර් එමර්සන් ටෙනන්ට් හිටියා. එතකොට මේ තව ඒ වගේ ලියපු අය උඟාක් හිටියා. ඉතින් එකක්වත් එකම පුද්ගලයෙක්වත් මේ වගේ චාරිත්‍රයක් ගැන සඳහන් කරන්නේ නැහැ. ඉතින් අපිට තේරිච්ච දෙයක් තමයි ඇත්තෙන්ම මේ මුරේ සුසාන චාරිත්‍රය පවත්වපු අය ඒ කළා තියෙන ආකාරය අපි හල්දුම් මුල්ලේ රංච මඩමේ දැකපු සුසාන චාරිත්‍රය මයි කියන එක අපිට හොඳටම පැහැදිලියි. ඒ කියන්නේ ඒ අවුරුදු ගණනාවක් අවුරුදු දහස් ගණනාවක් පවත්වක නැහැ නේද? ඒක පවත්වාගෙන ඇවිල්ලා තිනවා කඳුකරේ හිටපු ජනතාව. ඉතින් ඒක අපිට ඉතාම පැහැදිලි සිච්ච සිද්ධිය මොකද්ද කියන එක. ඔව් ඒකත් එක්ක නගෙන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා සර්. ඒක වියකිලා ගියේ කොහොමද කියලා? නෑ දැන් අපිට දැන් ඔය මෙමුරේ කාල නිර්ණය සහ ඒ සොයා ගැනීමත් එක්කම අපේ ඉදිරියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ ජනතාවට මොකද වුනේ කියන එක. අන්න ඒකනේ සර්. ඉතින් දැන් අපේ අලුත් පරිශන ප්‍රශ්නය තමයි මීමුරේ සුසාන භූමිය මගින් නියෝජනය කරන 17 වෙනි සියවසේ මැද භාගය දක්වා ඒ කැලෑවල ජීවත් වෙච්ච ඒ ජනතාව වැඩි ජනතාව නෙමෙයි. ආ වැඩි ජනතාව නෙමෙයි පැහැදිලිම නේ. ඒක පැහැදිලිම වැඩි ජනතාව නෙමෙයි. එහෙමනම් වැඩි ජනතාවත් නොවන මේ මධ්‍ය කඳුකරයෙන් පල්ලෙහාට බැල. මොකද ඒ ඔය ගලමුදුන කන්ද ඒ බෑවුමේ තව සුසාන භූමි තියෙනවා කියලා අපිට ආරංචි දුන්නා මිනිස්සු. මේ වැඩේ කරනකොට කැවිලා කිව්වනේ ඔව්. කරගෙන යනකොට. ඉතින් ඒ කියන්නේ මේක ලොකු ප්‍රපංචයක්. ඉතින් අපිට දැන් අලුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ජනතාවට මොකද උනේ? ඒ ජනතාවට ඥාතිත්වයේ තියෙන ජන කොටසක් ලංකාවේ ඉන්නවද හිටියද? හිටියනම් ඒ අය කොහොමද ඉස්සරහට ආවේ? ඒ අයට වර්තමානයේ එක්ක තියෙන සම්බන්ධය මොකද්ද තියෙන ප්‍රශ්නේ ලිහඬ අපි දැන් දීර්ඝ පුරාවිද්‍යාත්මක ගමනක් ඇවිල්ලා දැන් අපිට සමාජ මානව විද්‍යාත්මක තලයකට ප්‍රවේශ වෙන්න සිද්ධ වෙනවා.
ඒ අයට මොකක්ද වුණේ කියන කාරණය විසඳන්න. ඉතින් අපේ ඔළුවේ තව උපන්‍යාසයක් තියෙනවා. ඉතින් උපන්‍යාස කියනවා අපි කලින් කියන්නේ නැහැ. ඒක යම්කිසි සනාත වළංගු වීමක් වුණාම තමයි අපි ඉදිරියට දෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉන්නවා අලුත් තැනකින් මේ පරිශන මාලාව ආයෙ පටන් ගන්න. හරි. හැමදේම අලුත් තැනකින් පටන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙනස අපි එහෙනම් යන් මේ අපේ ප්‍රවෘත්ති රාමයට. ප්‍රවෘත්ති රාමෙන් අනතුරුව නැවතත් අපි අන්ලිමිටඩ් හිස්ටරි සමග. History. අපේ ජාතික කතාව. අපි නැවතත් ප්‍රවෘත්ති රාමෙන් අනතුරුව අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමග අපි 223 වෙනි වතාවටයි මේ මුණ ගැහෙන්නේ. ඉතින් අපි කලින් කිව්වාගේ තව වැඩසටහන් 7කින් අපි යම්කිසි ආකාරයක මන්සන්ධියකට අපේ වැඩසටහන පිවිසෙනවා. ඉතින් ඔබට මතක ඇති අපි ගිය පහුගිය වැඩසටහන් දෙකේම අපි මූලික වශයෙන් කතා කරේ අපේ සමුද්‍රීය සහ නාවික ඉතිහාසය පිළිබඳව. අපේ අතීතයේ සිට අපි ඔබ දන්නවා අපි කොහොමද දන්න කාරණේ අපි දූපතක්. හැබැයි මේ දූපත වටා තියෙන සයුර ජය ගන්න අපි කොයි වගේද ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරේ, අපේ කොහොමද තිබුණ තාක්ෂණය කියන කාරණා පිළිබඳව අපි වැඩසටහන් 4ක් තිස්සේ වැඩසටහන් 2ක් තිස්සේ කතා කළා. ඉතින් දැන් අපි ගියවරයක හමාර කරා. ඉතින් දැන් අද අලුත් සාකච්ඡාවකට පිවිසෙන්න ඉස්සෙල්ලා ඔබට මතක් කරන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මහාචාර්ය රාජසෝම දේවයන් මෙහෙමන සාමාන්‍ය ජනතාවට සෙල්ලිපි පාඨමාලාව ඔක්තෝබර් මුල ආරම්භ වෙනවා. ඒ පිළිබඳව විස්තර දැනගන්න මේ YouTube බලනයට මේ දැක්වෙන දුරකථන අංකයන්ට කතා කරලා පුළුවන්. නැත්නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ දුරකථන අංකය තියෙනවා. සර්, අපි දැන් අද අලුත් දෙයක් කතා කරන්න අහන්න බලාපොරොත්තු ඉන්නේ. ඔව්, අපි දැන් නාවික ගමන් ගැන අපි දීර්ඝව කතා කරන්නේ වැඩසටහන් කීපයකම. දැන් අපි ආපස් අපි දීර්ඝ කාලයක් මේ History Unlimited වැඩසටහන ඉදිරියට අරන් ඇවිල්ලා දැන් ඒක දිහා ආපහු හැරිලා බැලුවාම කොයි කොයි වගේ තැන්වලද අපි ටිකක් වේගෙන් ආවේ, එහෙම නැත්නම් අපි කොයි කොයි තැන්වලදීද අර දිය කඩਿੱත්තකින් පණිනා වගේ පැනලා ආවේ කියන ඒවා පරීක්ෂා කරාම තැන් කීපයක් හොයාගන්න පුළුවන්. එහෙම කරන ඒවා අපි කිව්වත් එක්කනස අපේ මේ හිතවතුන්ට මතක් කරන්නත් කියලා එහෙම තැන් නේද? ඔව්, ඒක. එතකොට ඒ කතාව සම්පූර්ණ කරන්න මේ මොකද නැත්නම් අපේ හිතවත් ශ්‍රාවකයෝ ඔය වැඩසටහන් 200 ගාන බල්ලා ඉවර වෙනකොට තේරෙයි මේ කොටස් මගහැරිලා තියෙනව නේද? එහෙම මගහැරිලා නේද මේක අවසානයකට ගියේ කියලා. ඉතින් අපිට ඒ සියල්ල සම්පූර්ණ කරන්න බැරි වෙයි. නමුත් අපි යම්කිසි වැදගත් කොටසක් එහෙම මගහැරිලා තියෙනවා නම් ඒක කතා කරලා ඒ කතා කරන්න ආපස්සට යන්න උනත් අපි ඒකට පසුබහින්නේ නැහැ. ඉතින් මම මේක ගැන ආපහු කල්පනා කරනකොට මට තේරිච්ච දෙයක් තමයි අපි 6 පරාක්‍රමබාහු රජතුමා ගැන හුඟක් දීර්ඝව කතා කළා. මොකද 6 පරාක්‍රමබාහු රජතුමාගේ පාලන කාලයේ කෝට්ටේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක්. මොකද අවසාන වතාවට ලංකාව එක්සේසත්, ඒ කියන්නේ ඒකච්ඡත්‍රයක් කරන්න පුළුවන් මට්ටමේ පාලකයෙක් හැටියට බිහි වුණේ 6 පරාක්‍රමබාහු රජතුමා. එතකොට 6 පරාක්‍රමබාහු රජතුමාගේ කාලය ගැන අපි කතා කරා. එතුමාගේ කටයුතු ගැන අපි හුඟක් දීර්ඝවත් කතා කළා. දැන් අපි ඒ එහෙම කතා කරගෙන යනකොට ඒ කාල පරිච්ඡේදයේදී අපි අවධානයට යොමු නොකළ, එහෙත් අවධානයට යොමු කළ යුතු තරමේ වැදගත්කමක් තියෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ඒ කාලේ කොහොමද අපේ රටේ ප්‍රධාන සාධකයක් වන සමාජයේ බුදු දහම පැවතුනේ, බුද්ධ ශාසනය පැවතුනේ. ඉතින් ඒක ඉතාම වැදගත් මාතෘකාවක් කියලා අපිට පේනවා. මොකද අර පුරාණ අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ කියලා අපි අඳුන්වන අර දීර්ඝ ඓතිහාසික කාල පරිච්ඡේද වලින් පස්සේ මේ බුද්ධ ශාසනය සහ බුදු බෞද්ධ දර්ශනය කියන දෙකටම මුහුණ දෙන්න වෙච්ච තත්වය අපිට කොහොමද, අපි දන්නව අනිවාර්යයෙන්ම රට අස්ථාවර වෙනකොට ඒවා අස්ථාවර වෙනවායි කියලා. අපි දැන් අපි කතා කරා දීර්ඝ කාලිංග මාර්ග ගැන, චන්ද්‍රබානු ගැන. ඉතින් මේ කාලවල වල
බුදු දහම එහෙම පැරණි තත්ත්වයෙන්ම සශ්‍රීකව එහෙම පැවතුනා කියලා අපිට කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් අපි දන්නවා මේ දැන් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන කතා කරන්න ගියාම අපිට මෙතෙන්දි වැදගත් වෙන දේ තමයි අපි කතා කරා 4 වෙනි බුවනෙක බාහුරජුරුවන්ගෙන් පස්සේ ලොකු අස්ථාවරත්වයක් ඇති වෙනානි කෝට්ටේ. එතකොට අර වීරාලකේශ්වර මන්ත්‍රීශ්වරය ඇවිල්ලා මේ වැඩ කටයුට්ටක් කරාන්ට ඒක ඒ තරම්ම සාධනීය ලෙස ඉස්සරහට ගියේ නැහැ. ඉතින් අපිට කෙටියෙන් කියන්න තියෙන්නේ පළවෙනි 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලය වෙනකොට මේ බුදුදහම කියන්නේ බුද්ධ ශාසනය සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ඉගැන්වීම් පතල කිරීම යම්කිසි පරිහානිකර මට්ටමකට තල්ලු වෙලා තිබුණා. එතකොට එහෙමනම් 4 වෙනි මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙසු කටයුතු අතර ඔහුට පැවරී තිබුණු තවත් විශාල වගකීමක් තමයි බුද්ධ ශාසනය සහ බුද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිවැරදි බෞද්ධ අධ්‍යාපනය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය. ඒක කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා දැන් අපි දන්නවා ඒක රජුරන්ට කරන්න පුළුවන් වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන කාලය අපි දකිනවා ස්ථාවර පාලන කාලයක් කියලා. ඔහුගේ කාලේ ඔහුට තිබිච්ච ප්‍රධාන බලවේග දෙකක් තිබුණා එරෙහිව. එකක් තමයි යාපනයේ ආර්ය චක්‍රවර්ති. දෙවෙනි කට්ටිය තමයි අර 18 වන්නිවරු කියලා හඳුන්වන වන්නිආරවරු. ඒගොල්ලොත් මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාටගේ පාලන ස්ථාවරත්වයට බාධාවල් හැටියට තිබුණා. ඒතර අපි දන්නවා ඉතිහාසය කියවගෙන යනකොට පළවෙනි පරාක්‍රමබාහු රජතුමා මෙම හැමයම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඉතාම පරිශ්‍රමයකින් සහ සහභාගීත්වයකින් 18 වන්නිවරු පාලනය කළා. ඔවුන්ගේ බලය පාලනය කරන්න රජතුමාට පුළුවන්කම ලැබුණා. ඒතර ඒ වගේම අපි දන්නවා රජුගේ මාලිගාවේ හැදී වැඩුණු සපුමල් කුමාරයා ආර්ය චක්‍රවර්ති ජයගත්තයි කියලා යාපා පටුනට ගිහිල්ලා යාපනයට ගිහිල්ලා. එතකොට අපිට පේන දේ තමයි අභ්‍යන්තර දේශපාලනය ස්ථාවර කරගන්න 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට හැකියාවක් ලැබුණයි කියන කාරණේ. එතකොට මෙහෙම මේ ස්ථාවරත්වයක් ඇතිවීම නිසා අර බෞද්ධ දර්ශනය දිහාවට හැරිලා බෞද්ධ ශාසනය දිහාවට හැරිලා ඒවා එහිවයි චිරස්ථිතිය සඳහා කටයුතු කිරීමට ඔහුට යම් කිසි විදිහේ ඉඩ ප්‍රස්ථාවක් වගේම ආර්ථික හැකියාවකුත් ලැබුණා. ඒ ලැබිච්ච බව අපිට නොයෙකුත් සාක්ෂි වලින් අපිට පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට අලුත් වැඩියා කිරීමටත් ඊට අමතරව නව ගොඩනැගිලි ඉදි කිරීමටත් විශාල රාජ්‍ය ආදායමක් යෙදපු බව අපිට පේනවා. විශේෂයෙන්ම මේ ඔය රාජාවලිය වගේ පොත්පත් ගත්තොත් එහෙම මහනුවර යුගයේ ලියවෙච්ච රාජාවලිය සඳහන් කරනවා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථාන අරමුණු කරගෙන ඉදි කරපු නොයෙක් ගොඩනැගිලි සම්බන්ධයෙන්. ඒ වගේම කෝට් මේ ගිරා සංදේශය වගේ සංදේශ කාව්‍ය අපි ගත්තොත් එහෙම එවැනුත් අපිට පේනවා. ඒ සඳහන් කරලා තියෙනවා මේ රජු පන්සල්වල පොහොය ගෙවල් ඉදි කිරීමට ප්‍රමුඛ ස්ථානය දුන්නයි කියලා. ඉතින් මේක වැදගත් කාරණයක්. මොකද පොහොය කරනවා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ විනය ආරක්ෂා කිරීම සඳහා කරන වැඩක්. ඒත් අපි දන්නවා ශාස්ත්‍රූවරයන් වහන්සේ කිව්වේ විනයෝ නාම ශාසනස්ස ආයු. මේ ශාසනයේ ආයුෂ නම් විනයයි කියලා තමයි කිව්වේ. ඉතින් ඒ හින්දා රජතුමා මේ පෝය ගෙවල් ඉදි කිරීම සඳහා ලොකු උනන්දුවක් දැක්ක. ඉතින් අපි දන්නවා අපේ රජවරු එහෙම තමයි කළේ. දැන් ඉස්සර කාලේ අපි කිව්වා ඔය සෙල්ලිපිවල එහෙම තියනවායි කියලා හුඟක් වෙලාවට රජවරු ආධාර දුන්න පන්සල්වල පොහොය ගෙවල් ප්‍රතිසංස්කරණය කරගන්න. දැන් සෙල්ලිපිවල ලියලා තියනවා. ආ පොහොත කරෙහි ජිනපටි සතරිය කම කරනක කොටු පොහොය ගෙහි දිරුදේ ප්‍රතිසංස්කරණය කරගැනීමේ කටයුත්ත සඳහා මේ දීමනාව පන්සලට දෙනවායි කියලා. එතකොට පාලකයෝ කල්පනා කරා පන්සල කියන එක
මේ අපේ අපේ මේ අපේ ලාංකික සමාජය තුළ පන්සල කියන එක සමාජයේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කේන්ද්‍රීය ආයතනයක් බවට ඉතිහාසයේ පුරා පත් වෙලා තිබුණා. ඒක වෙන්න එක හේතුවක් තමයි අධ්‍යාපනය දීම සඳහා මධ්‍යස්ථානය වුණේ පන්සල. එතකොට ඒ නිසා මිනිසුන්ට පන්සල් එක්ක වැඩ කටයුතු කරන්න සිද්ධ වුණා. අනිත් අතට රජවරු සහ පාලකයෝ රජවරු සමට ඇමතිවරු ඒ අය පන්සල පාවිච්චි කළා රටේ සමාජයේ ඇතිවෙන්න පුළුවන් අර්බුදකාරී තත්ත්ව පාලනය කර ගැනීම සඳහාත්. මොකද ඒක කරන්න පුළුවන් ආධ්‍යාත්මික ඉගැන්වීම් වලින් හොඳ නරක යහපත අයහපත රජුට පක්ෂපාතී වීම ඔය වගේ නොයෙක් දේවල් මගින් ඉගැන්වීම් මගින් ඒක පාලනය කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා සංකීර්ණ හේතු ගණනාවක් පාදක කරගෙන ඒ පන්සලයි රජයයි අතර සම්බන්ධතාවක් තිබුණා. ඒ නිසා පන්සල කියන එක රට පාලනය කිරීමේදී වැදගත් තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තිබුණා. ඒකෙන් කවුරුත් තේරුම් ගන්න එපා මේ අද තියෙන සම්බන්ධ නෙමෙයි ඒ කාලේ තිබුණේ. අද පන්සල් දේශපාලනීකරණය වෙලා නේද? ඒක වරදක් කියලා කියනවා නෙමෙයි. ඒකත් මේ සමාජයේ පෙරලීගෙන යනකොට මේක න්‍යායිකවත් සාකච්ඡා වෙනවා. කියන්නේ පන්සල ගිහිභාවයට පැමිණෙනවා. ඒ කියන්නේ ඒකට කියනවා secularization of religion. ආගම ලෞකික වීම. ඉතින් ඒක අපිට පේනවා. අපිට පෙන්වන්න පුළුවන් ඕනතරම් උදාහරණ තියෙනවා ආගම ලෞකික වෙන එක. ආගම ලෞකික නූන නම් ශ්‍රී රාහුල හාමුදුරුව වගේ වියත් පඬිවරයෙක් ෂඩ්භාෂා පරමේශ්වර කියලන්නේ උන්වහන්සේව ඇඳින්නේ නෙවෙයි. බොහොම ගරු ගාම්භීර භාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් නේ. ඉතින් උන්වහන්සේ අර උලකුඩේ දේවිට දරුවෙක් ලබා දෙන්නේ කියලා හන්දේශ කාව්‍යයක් ලියන්නේ නැහනේ නේද? එහෙම ලිව්වා. ඉතින් රජුගේ දියණියට දරුවෙක් ලබා දෙන්නේ කියලා මේ විභීෂණ දෙවියන්ට පණිවිඩයක් ලිව්වා. ඒ සංදේශකාව්‍ය ලියවිච්ච සංදේශකාව්‍ය ගැන නම් ඒක සුපිරිම කාරණයක්. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. නැත්නම් ඕක අපල ගහනවා සර්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ශ්‍රී සැලලිහිණි සංදේශය කියන කෘතිය දිහා බැලුවම පේනවා ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ තියෙන විශිෂ්ටත්වය. හොඳම කඩපතක් ඒක. ඔව්. ඉතාලම කෙටි සංදේශයක් නේ ඒක. ඒ සංදේශයේ තියෙන භාෂා නෛපුණ්‍ය, ඒ වගේම උන්වහන්සේ තුල තිබිච්ච නිර්මාණ කෞශල්‍ය, එතකොට උන්වහන්සේ ෂඩ්භාෂා පරමේශ්වර කියන්නේ භාෂා ගණනාවක් දන්න කෙනෙක්. ඒතර වියත් නිර්මාණශීලී මහා යතිවරයෙක්. නව පැරණිය වන රමණීය සංදේශයක් ඒක. සංදේශනේ. ආ. ඉතින් එහෙව් භික්ෂුන් වහන්සේ කෙනෙක්, ඒ කියන්නේ කාගේත් ගෞරව වන්දනයට පාත්‍ර වෙච්ච විජේබා පිරුවන් පති කියලානේ කියන්නේ. ඉතින් ඒ උන්වහන්සේත් තත් එහෙම දේශපාලන ප්‍රොජෙක්ට් එකක් කරන්න වුණා කියන එක. ඔව් ඒක එහෙම කරන්න උණයි කියන එක විවේචනයක් නෙමෙයි. ඒකේ secularize වෙනවා. ඒ කියන්නේ ආගම පවා ලෞකික වෙනවා. මේ අලුත් වෙළඳ අපේක්ෂාවන් සහ ඒවා සමාජයක් තුළ පැතිරීගෙන යනකොට ආගම ලෞකීකරණය වීම පිළිබඳව එහෙම ලොකු මේ තැතිගැන්මක් ඇති කරගන්න උවමනාවක් නැහැ. ලෝකේ බොහෝ සමාජවල ඒව වෙලා තියෙනවා. ඉතින් අපි ඒක දකින්නේ, අපි ඒක විග්‍රහ කරනවා ඇරෙන්න, ඒක විවේචනය කිරීමේ කිසි තේරුමක් ඇත්තේ නැහැ. ඉතින් මේ දැන් ඔය කාලේ බුද්ධ ශාසනය, මොකද බුදුරජාන් වහන්සේගේ දර්ශනය ඒවා එක අකාලිකයිනේ. ඒක කොයි කාලෙත් වෙනස් වෙන්නේ නැතුව මහමෙරක් වගේ තියෙන දෙයක්. ඒකට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඒක පවත්වාගෙන යන අර ආයතනගත වීම සංස්ථාවල යම් පරිවර්තන ඇති වුණාම අර දර්ශනයට මූලිකත්වයක් නොලැබී වෙන වෙන දේවල් වලට මූලිකත්වයක් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ කෝට්ටේ යුගය කියන්නේ 6 පරාක්‍රමබාහු රජතුමා, කියන්නේ ලංකාවේ අවසාන රාජ්‍ය එක්සත් කිරීම පිළිබඳ යුගය ගත්තොත්, අපි රටම එක්සත් කිරීම පිළිබඳ යුගය ගත්තොත් එහෙම, ඒ යුගයේදී මේ ශාසනයට වෙලා තිබෙන දේට කෙලින්ම අතරමැදි වෙන්න රජුරන්ට උවමනාකම තිබුණා. ඒ කියන්නේ රජුරු උලකුඩේ දේවිට දරුවෙක් ලබා දෙන්න කියලා සමහරට ශ්‍රී රාහුල හාමුදුරුවෝ වෙන්න ඇති, ඒක යෝජනා කරන්න ඇති, අපි මෙහෙම ඉල්ලීමක් කරමු විභිෂණ දෙවියන්ට කියලා. ඒතර ඒක එහෙම වුණා. නමුත් ඵල 6 පරාක්‍රම බහු රජතුමා ඊටාම කල්පනාකාරීව මේ
මේ ශාසනය එක පැත්තකින් කියන්නේ බුද්ධිස් ඕඩර් කියන එක සහ ඒක හොඳට තිබුණොත් විතරනේ දර්ශනය සමාජයට ගේන්න පුළුවන් වෙන්නේ. ඒක ස්ථාපනය කිරීම සඳහා නොයෙකුත් වැඩපිළිවෙළ කරා. දැන් ඔය උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම මේ ඔය මං කිව්වා ඔය ගිරා සන්දේශේ ඒ වගේ දේවල් වල තියෙන විස්තර. එතකොට ඔය සද්ධර්ම රත්නාකරය කියන කෘතිය ගත්තොත් එහෙම ඒකේ සඳහන් කරනවා රජ්ජුරෝ කෝට්ටේ හැදුවයි කියලා මේ තුන්මහල් දළදා මාලිගයක්. සද්ධර්ම රත්නාවලිය රත්නාකරය පටලවගන්න එපා. ඔව් සද්ධර්ම රත්නාවලිය රත්නාකරය පටලවගන්නත් එපා. එතකොට සද්ධර්ම රත්නාකරය තමයි සඳහන් වෙන්නේ මේ කෝට්ටේ තෙමහල් දළදා මැදුරක් එතුමා 6 වෙනි පරාක්‍රම බහුර රජතුමා විසින් ඉදි කරයි කියන කාරණය. ඒතොර එක ලොකු දෙවන්ත වැඩක්. ඒතොර අපි දන්නවා රටේ රාජ්‍යය සංකේතේ රාජ්‍යයේ කේන්ද්‍රය හැටියට සංකල්පීය වශයෙන් දළදා වහන්සේ තමයි සැලකුවේ. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවයි කියලා අපට හැඟීමක් ඇති වෙනවා දළදා වහන්සේ වැඩ ඉන්නකොට. ඒතර රජුගේ ප්‍රධාන වගකීමක් උණයි කියලා මේ දළදා ඉතිහාසයේ දිහා බලනකොට අපිට පේනවා රජුගේ ප්‍රධාන වගකීමක් උණ රටේ පාලකයාගේ මේ ජීවමාන බුදුන් වහන්සේ නියෝජනය කරන උතුම් දළදා වහන්සේ ආරක්ෂා කිරීම, නිසි පුද පූජා පැවැත්වීම, ඒ වගේ කරුණු ඉදිරියට අරන් යන එක. දැන් මේ සමහර අපේ ප්‍රේක්ෂකයෙක් හරි ශ්‍රාවකයෙක් හරි අහන්න පුළුවන් මේවා මේ වැඩවසම් අරවා මේවා නේද කියලා. ඉතින් ඒවා එහෙම වර්ගීකරණය කරන්න ඕන නම් ඕන කෙනෙකුට එහෙම වර්ගීකරණය කරලා යන්නත් පුළුවන්. දැන් සමාජයක් අපිට අපේ මූලික අරමුණ වෙන්නේ සමාජයක යහපැවැත්ම. ඒ සමාජයේ ව්‍යාකරණය සමාජයේ යහපැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන් නම් සමාජයට සදාචාරය, නීතිය, ගුණගරුක බව පිළිබඳ වැටහීමක් ලබා දෙන්න යම් සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන් නම් සංකල්පයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක විවේචනය කිරීමේ අයිතියක් අපට ඇත්තෙත් නැහැ. මොකද අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ පොදු සමාජයේ යහපැවැත්ම. මිනිස්සු හරීම විෂය මනෝමූලික අදහස් වලින් උනත් තමන්ගේ චර්යාවන් පාලනය කරගන්න ඕන සමාජයක් ඇතුලේ. ඉතින් ඒක තමයි අපට අවශ්‍ය. අපි සමහරට නීති වලින් කරන්නේත් ඒක, නොඑක් දේවල් වලින් කරන්නේත් ඒක. අපි මේ සමාජයේ යුක්තිගරුක භාවය ආරක්ෂා කරන්න කොයිතරම් මහජන බදු මුදල් වැය කරනවද? සමාජයේ යුක්තිගරුක භාවය ආරක්ෂා කරගන්න නේද? දැන් ওই පාරවල් වල වාහන යනකොට ඒවා හසුරවන්න ඉන්න පොලිසිය මහත්තුරු බොහොම දුක් විඳිනවා. අවුවේ වෙලි වෙලි අවුවේ දුම් කකානේ. ඉතින් ඒ මහත්තුරුන්ට එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒක ඒ මහත්තුරු අපි හරියට යනවනම් ඒගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. ඉන්න ඕනේ නැහැ නේ. ඉතින් පොලිසිය මහත්තයෙක් ඔය හන්දියක මොහොතකට හරි මේ නිකන් මේ කහට කෝප්පයක් බොන්න එළියට ගියත් එහෙම අපිට පේනවා වාහන කුලල් කන හැටි පාරේ ඇවිල්ලා ඉස්සල්ලා දාගෙන තමුන් ඉස්සර වෙලා යන්නේ. ඉතින් කොහේ යන්නද කියලා දන්නේත් නැහැ. ඔහොම ගියා නම් මේ රටවල් සංවර්ධනය වෙන්නත් එපා. ඔච්චර ඉක්මනින් කියලා වැඩ කළා. ඒ මූත් වෙලත් නැහැ නේද? ඉතින් ඒවා හරිම අවාසනාවන්ත දේවල්. කෙසේ වුණත් 6 වෙනි පරාක්‍රම බෞ රජතුමා ලොකු මේ උත්සාහයක් ගත්තා. මේ එතුමාගේ කාලේ වෙනකොට මේ විශේෂයෙන්ම බුද්ධ ශාසනය, සංඝ සංස්ථාව ඒවා මූණ දීලා තිබිච්ච දේවල් අර්බුදකාරී තත්ත්ව සමනය කරලා ඒ ශාසනය ස්ථාපනය කරන්න. බොහෝ වෙලාවට මේක මෙහෙම වෙන්නත් ඇත්තේ අපි දන්නවා. දැන් මේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමානේ. දැන් මේ කවුද 1 වෙනි පරාක්‍රම බහු රජතුමාත් මේ වගේම වැඩක් කරානේ පොළොන්නරුවේ. ඔව්. එතුමා මොකද කළේ? එතුමාත් අර ගල් විහාර සෙල්ලිපිය තියෙනවානේ, උත්තරාරාම සෙල්ලිපිය කියලා. ඒ සෙල්ලිපිය සඳහන් කරලා තියෙනවානේ තුන්නකා එක්නකා කියලා. හරි, නිකාය තුනම එක නිකායක් බවට පත් කරයි කියලා. ඒ කියන්නේ නිකාය අතර සාමග්‍රිය. ඒ කියන්නේ මේ අපි දන්නවා මුල් කාලේ ඉඳලාම අපි මේ වැඩසටහන් වල කියලා තියෙනවානේ මේ මහා විහාරය, අබේගිරිය, ජේතවන සාගලික නිකාය, සාගලික කියලා ওই විදිහට මේ කණ්ඩායම් වලට. දැන් නිකාය කියන වචනේ මම දන්නේ කොයිතරම් දුරට සාධාරණද කියලා ඒවට පාවිච්චි කරන එක. ෆ්‍රැටර්නිටි කියන අදහස කණ්ඩායම් කැඩිලා ගිය සංඝයන් කියන එක නේද? ඔව් ඔව්. ඒ කොටස් තුනක් හිටියානේ. දැන් සමහර අපේ තියෙනවා මූල කියලා වචනයක්. මූල ඉතින් ඒ මූල තුනක් තිබුණානේ ඒ කාලේ, ඊටත් වැඩියක් තිබුණා. ඉතින් මේ පළවෙනි පරාක්‍රම බහු රජතුමා දැක්ක මේගොල්ලෝ මේ භික්ෂූන් වහන්සේලා
එහෙම තුනකට බෙදිලා වෙන වෙනම ආරාම හදාගෙන ඉන්න එක රටේ චිරපැවැත්මට එතරම් හොඳ වැඩක් නෙමෙයි කියන එක. ඒකෙන් මිනිස්සු බෙදෙනවා. ඉතින් මිනිස්සු බෙදිලා ගියාට පස්සේ ඒක දේශපාලනයත් ප්‍රශ්නයක් වෙනවා. ඒ ඇති වෙන ප්‍රශ්න निराකරණය කිරීම නිසා කෝකටත් හොඳයි. මොකද සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන නියත අකාලික දෙයක්. ඉතින් ඒක ඉදිරියට අරගෙන යන්න මෙහෙම බෙදිලා සිටීමේ තේරුමක් නැහැ කියලා වෙන්න ඕන. ඒ සංගායනාව කරේ දිඹුලාගල අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එතුමා සංගායනා කරා. ඉතින් මේ පළවෙනි පරාක්‍රම බාහුනේ. ඉතින් හයවෙනි පරාක්‍රම බාහු රජුරුත් හිතන්නේ ඉතින් මමත් මේ වැඩේ කරන්න ඕන. මේ පූර්ව මොකද අපේ රජවරු බොහෝ වෙලාවට පූර්ව චාරිත්‍ර නොපිරිහෙලා ඉටු කරා නිශ්ශංක මල්ල රජුරු ඇරෙන්න. ඉතින් හයවෙනි පරාක්‍රම බාහු රජුරුත් හිතන්නේ ඇති මේක කිරීම, يعني පළවෙනි පරාක්‍රම බහුරජ්ජුරු කරපු නිසා මම කරන්න ඕන කියන එක නෙමෙයි. එතුමාට වටහා ගන්න ඇති අපේ සමාජයේ يعني ගම් තුලාවල් ගත්තොත් ඈත ගම් නියම් ගම් වල ඒ බෞද්ධ ජනතාව ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතයත් සමග මේ බුදුදහම සහ බුදුදහම සමග බැඳුණු දෙවිවරු ඒ විශ්වාස එවන් නොඑක් දේවල් තියෙනවා. ඉතින් බෝධීන් වහන්සේලා වන්දනා කිරීම, ප්‍රතිමා වන්දනා කිරීම, මේවාගේ නොයෙකුත් කටයුතු තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ හයවෙනි පරාක්‍රම බහු රජුරන්ට නිතැතින්ම වැටහෙන්න ඇති මේ සංස්ථාපනය කිරීම බුද්ධ ශාසනය අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා එතුමා ඒ නිසා තමයි අර බෞද්ධ නටබුන් වෙලා තිබිච්ච බෞද්ධ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම අලුත් බෞද්ධ ගොඩනැගිලි ඉදි කළා. දැන් ওই ප්‍රතිසංස්කරණය කරපු ගොඩනැගිලි අතරින් ලංකාවේ ප්‍රධානම ගොඩනැගිලි කීපයක් තියෙනවා. කියන්නේ ওই මහනුවර ලංකාතිලක විහාරය, එතකොට ගඩලාදෙණි විහාරය, ඊළඟට මයංගන විහාරය, කැලණිය, දොරණගොඩ විහාරය. දැන් එතුමා තෝරගත්ත තැඹලන්ට තීරණාත්මකයි. මයංගන විහාරය තේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක තනක් හැටියට සැලකෙනවනේ මයංගන විහාරය. ඊළඟට කැලණි විහාරය. හරි, කැලණි විහාරයත් ප්‍රසංස්කරණය කිරීම සඳහා තෝරගත්තා. එතකොට අර ලංකාවේ බෞද්ධ උරුමය කියන එක, ඒ නින්නාදය සමාජය තුළ පුනර්ජීවනයක් හැටියට ඇති කරලා ඒ කටයුතු කරන්න වැඩ කටයුතු කළා. දැන් විශේෂයෙන්ම දැන් කෝට්ටේට ළඟයි ඉන්නේ කැලණි. කැලණි, ඔව්. ඉතින් කැලණියේ එතුමා වැඩ ගොඩක් කළා. ඒ කියන්නේ මේ වාර්තාවල සඳහන් කරලා තියෙන එතුමා කැලණි විහාරයට ඉදි කරපු ගොඩනැගිලි ගැන එතුමා මේ පස්මහල් පාය නමින් තට්ටු පහක ගොඩනැගිල්ලක් හැදුවා කියලා කැලණි විහාරය. කැලණි විහාරේ. කැලණි විහාරේ. ඊළඟට සලපිලිමගේ කියලා හඳුන්වන, සලපිලිම කියන්නේ කෙනෙක් ගලින් කළ පිළිමයක් තියෙන ගේනේ. ඒතර සලපිලිමගයක් ගැන. ඊළඟට මලසුන් ගයක්, ඒ කියන්නේ මල්ලාසනයක් තියලා ගයක් හැදුවා කියලා. හරි, මල්ලාසනයකට. ඉතින් මේ මල්ලාසනයකට ගයක් හැදුවයි කියන එක ටිකක් ගැඹුරෙන් කතා කරන්න ඕන දෙයක්. මොකද ඔය ආසනවලට ගෙවල් හැදීම, ආසන ගර කියන ඒවා අනුරාධපුර යුගයේ තිබුණා. ඉතින් ඇත්තෙම අපිට මේ ලංකාවේ විතරයි ඔය ආසන ගර, මලසුන් ගය කියකේ ඔවා හොයන්න හම්බෙන්නේ. ඇත්තෙම පරණිතාන මහත්මයා, හෝකාට්ලා වගේ අයත් තමන් දැකපු නිරීක්ෂණ වාර්තා කරලා තියෙනවා. ඒගොල්ලෝ නොඑක් තැන්වල දැක්කයි කියලා. අති විශාල ගල්පුවරු, ඒවා වන්දනාවට ලක්කරන්න හදපුවයි කියලා. එතකොට දැන් අපේ සිරිතක් නැහැ මල්ලාසන වලට වඳින. එහෙම සම්ප්‍රදායක් නැහැනේ. ආසනෙට මල් කියලා නෙවඳින්නේ, මල් කියලා නෙවඳින්නේ. මල්ලාසන වලට වඳින සිරිතක් නැහැනේ. අපි වැඳා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ තියෙන ශ්‍රී සිරිපතුල් ගල් කියලා අපි හඳුන්වන්නේ වට බුද්ධ සංකේතවලට, ප්‍රතිමාවලට, චෛත්‍යවලට වන්දනාමාන කරාන්ට මේ ආසනයකට වඳින ක්‍රමයක්. ඉතින් මොකක් සඳහාද ආසනයට වැඳේ කියන එක පිළිබඳ එහෙම එක වජ්‍රාසනය කියලා එකක් තියෙනවා. ඉතින් වජ්‍රාසනයට ඒක බුදුරජාන් වහන්සේ වැඩ හිඳපු ආසනය කියලා ඒකට වැඳයි කියලා. නමුත් අපිට පේනවා ඒක ඉන්දියාවේ එහෙම වුණාද කියලා අපි කියන්න දන්නේ නැහැ. සමහර විට බාරහුත් කැටයන් වලත් එහෙම තියෙන්න පුළුවන්. මේ ලංකාවේ නම් මේ මල්ලාසන පූජාව, මල්ලාසන කියලා අපි සලකන ඒවට ඊට වැඩිය ගැඹුරු ඉතිහාසයක් තියෙනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ ඒක ප්‍රාග් බෞද්ධ වන්දනා ක්‍රමයක්, ක්‍රමානුකූලව අපි බෞද්ධ සම්ප්‍රදායකට ඇතුළත් කර ගැනීමක් හැටියට තමයි අපට
එක පේන්නේ. ඒකන මං හිතන්නේ වෙනම අපි කතා කරන මේක වෙලාවක් නෙමෙයි කතා කරන්න. නමුත් කොහොම හරි අපිට පේනවා කෝට්ටේ යුගය වෙනකොටත් කියන්නේ 15-16 වෙනකොටත් මේ සම්ප්‍රදාය මෙහි දිගටම පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා කියලා මේ මල්ලාසනවලට වන්දනා කිරීමේ පුරුද්ද. ඉතින් අපි බලමු කොහොමද මේ අපි පොඩි විරාමයක් ගන්න වෙනවා. විරාමෙන් අනතුරුව නැවතත් අපේ මේ සාකච්ඡාව දිගින් දිගටම අපි කරනවා. අපේ අවසාන කොටසට පිවිසෙන්න කලින් අපි විරාමයක් අරන් ඉමු. History. අපේ ජාතික කතාව. ඉතින් අපි විරාමෙන් පස්සේ නැවතත් වැඩසටහන ආරම්භ කරන්න කලින් අපිට විශේෂයෙන් ඔබට මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා. අපේ අනිකුත් වැඩසටහන් පිළිබඳව ඔබ දන්නවා අපේ වැඩසටහන 230 යම් කිසි ආකාරයක මධ්‍යස්ථානයකට මන්සන්දියකට ලංුණත් අන්ලිමිටඩ් හිස්ට්‍රි අපි කරන්න යන අනිකුත් වැඩ කටයුතු එලෙසින්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් 7 Days in Sigiriya with Professor Raj Somadeva කියන වැඩසටහන ලබන අවුරුද්දේ මාර්තු මාසේ නැවතත් අපි පැවැත්වෙනවා. ඊට අමතරව ඔබ දන්නවා අපි දින දෙකක් සීගිරි සංචාරය 2 Days in Sigiriya කියන සංචාරය ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ සඳහා ඔබේ ආයතනය, ඔබ රැකියාව කරන ස්ථානය, ඒකම පවුල් පිටින්, ඒකම සංවිධාන හැටියට අපිට කතා කරලා ඒ දේවල් ලබා ගන්න පුළුවන්. දවස් දෙකක් සුපිරි සංචාරයක්, සුපිරි හෝටලයක නවතන් අරගෙන සීගිරියේ. ඉතින් ඒක අතිසාර්ථක හැම සතියන්තයකම වගේ කණ්ඩායම් පැමිණෙනවා. ඉතාමත් අඩු මුදලකට ඔබට ලබා දෙන්නේ ඇදහිය නොහැකි මිලකට. ඉතින් ඒ සාර්ථකත්වයේ හින්දම අපි මේ වැඩසටහන දික් කළා. වැඩසටහනට අලුත් අංගයන් එකතු කළා. අනුරාධපුර සහ පොළොන්නරුව දින දෙකක සංචාරය, ඒ වගේම අපි නිර්මාණය කරලා තියෙනවා ඒකම දින දෙකක් පොළොන්නරුව කියන සංචාරයේ, ඒ දින දෙකක් පොළොන්නරුව කියන සංචාරයට ඓතිහාසික ස්ථාන නරඹනවා වගේම මේ මින්නේරිය සහ කවුඩුල්ලේ මේ එලිෆන්ට් සෆාරි එකක් යන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ සියලු විස්තර දැනගන්න මේ අපි කියන දුරකථන අංකයට 07-03-26-111 කියන දුරකථන අංකයට කතා කරලා විමසන්න. අපි ආයේ සාකච්ඡාව ආරම්භ කරමු. සර්, අපි ওই මල්ලාසන ගැන කතා කර කර හිටියේ. විශේෂයෙන්ම මේ පරාක්කයන් බහු රජතුමා කරපු සේවාවන් ගැන කතා කර ඉන්න අතරතුර කැලණියේ සර් කිව්වා මේ පහස් මහල් ගොඩනැගිල්ලක් හැදුවා, විශේෂයෙන් ওই ආසනගර වගේ හැදුවා කියන එක තමයි අපි මේ මීට කලින් කොටසේ කතා කර කර හිටියේ. කතා කරගෙන ඉතින් අපි ඒක සම්පූර්ණයෙන්ම කියන එක වැදගත්. මොකද අදත් කැලණියට ගියාම හුඟක් ඔය සදහවතුන් කැලණියට යනවා. ඉතින් ගියාම සමහර නටබුන් එහෙමත් පේන්න තියෙනවා. ඉතින් ඒව තේරුම් ගන්නද ඇන්තසෝ කතා කරන මටත් මේ හරිම හෘදයාංගම් බවක් දැනෙනවා මගේ ගම හින්දා. ඒක තමයි. ඒ කැලණිය කොහම අපි කාටත් ලොකු සම්බන්ධකම් තියෙනවා. ඉතින් මේ මං කිව්වේ තට්ටු පහක ගොඩනැගිල්ලක් 6 වෙනි පරාක්‍රමබෝ රජතුමා හැදුවා. ඒ වගේම සලපිලිමගයක් කියන්නේ ලොකු අනුග්‍රහයක් මේ පන්සලට දැක්ව මහතිවංකගේ කියලා එකක් හැදුවා. මං හිතන්නේ තිවංක පිළිමයක් තියෙන්න ඇති. ඊට පස්සේ තේල කටාරගය කියලා තවත් ගයක් මං හිතන්නේ පහම්පත්තු කරන්න වෙන්නේ නැති එහෙම හදන්න ඇත්තේ තේල කටාරගය කියලා එකක් හැදුවා. එතකොට ඒ කැලණි විහාරයට දිව ඊළඟට සබරගමු විහාරය කියලා අඳුන්වලා තියෙනවා. හරියට කියන්න දන්නේ නැහැ කොහෙද කියලා. සබරගමු විහාරයටත් සංඝාරාමයක් හදලා දුන්නයි කියලා මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. තමයි ඒක නිශ්චිත කළා නැහැ කොහොමද? ඒක හරියට අඳුරගන්න බෑ. සබරගමු විහාරය කියලා තමයි තියෙන්නේ. සමහරට දෙල්ගමු විහාරයද කියලා අපි දන්නෙත් නැහැ. මොකද දළදා වහන්සේ වැඩම කළා හිටියානේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දැන් අපි එතුමාගේ මේ කරපු වැඩ අපි මේ කියන්නේ පාලකයා හැටියට රජු කොයිතරම් ලොකු අවධානයක් යොමු කරාද කියලා මේ බෞද්ධ සම්ප්‍රදාය, ඒ සම්ප්‍රදායේ භාවිතය දර්ශනය ගැන නෙමෙයි. දර්ශනයටත් එතුමා ලොකු වැඩ කොටසක් කරා අපි එකට කියන්න නියමිතයි. මේ අර භාවිතය වඩා සමාජයට වැදගත් වෙන්නේ භාවිතයේ වැදගත් වෙන්නේ. ඉතින් භාවිතයත් එක තමයි අල්ලගෙන ඉන්නේ අර ප්‍රතිපත්තිය කියන එකත්. ඉතින් අපි දන්නවා ඔය ආමිස පූජා කරනකොට කොහොම හරි ඒගොල්ලෝ අර දර්ශනයත් එක්ක එකට රැඳිලා ඉන්නවනේ නේ. ඒවා තිබුණ නැත්තම් නිකන් විසිරලා ගියා වගේ වෙනවනේ. ඉතින් අපි ආමිස පූජාව කරන්න කියලා එහෙම
මේ වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න කියලා කියනවා හැමත් නෙමෙයි, නොකර ඉන්න කියලා කියනවා නෙමෙයි. ඒක අපි මැද ඉඳලා එක කතා කරන්නේ. ඉතින් මේ ඊළඟට ඔය අත්තනගල්ලේ විහාරේ, අත්තනගල්ලේ විහාරයේත් ලොකු සංඝාරාමයක් හදලා දුන්නා 6 වෙනි පරාක්‍රම බහුරජ්ජුරෝ. ඒ කියන්නේ මේ වගේ ප්‍රධාන ස්ථානවල ගෞරවය සහ ඒ කීර්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් රජුරු කරා. ඒ වගේම ඔය සද්ධර්ම රත්නාකරය අපි ඉස්සෙල්ලා කලින් මතක් කරපු ඒ කෘතිය සද්ධර්ම රත්නාකරය සඳහන් කරනවා. එතුමා මේ සීගි මේ මේ සිරිපාදේ සිරිපාදේ යනකොට දැන් ওই පඩිපෙළවල් එහෙම තියෙනවානේ. ඉතින් ඒවට මේ අවශ්‍ය කරන යකඩ අත්වැටවල් හයි කරයි කියලා. යකඩෙන් රේලිංග්ස් වගේ හයි කරයි කියලා. ඒ වගේම ඒ සිරිපාද යනහයට ආහාර ලබා ගැනීම හා පිරිසිදු ජලය ලබා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් ටික දිනු කළා දුන්නයි කියලා 6 වෙනි පරාක්‍රම බහු රජුරෝ. එතකොට මේවා අපිට එකතකින් පෙන්වන දෙයක් තමයි රටක පාලකයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක දිහා බලන එක. ඒ කියන්නේ රජුරෝ රට එක්සත් දේශපාලන වශයෙන් යම් කිසි එක්සත්භාවයක් ඇති කරාට පස්සේ අර මහජනයාගේ රුචි අරුචිකම් ගැනනේ මේ කල්පනා කරලා තියෙන්නේ නේ. එහෙනම් අපි දන්නවා අදටත් සිරිපාදේ කාලේ අහම මොන තරම් පිරිසක් සිරිපාදේ යනවාද. ඇයි රජුරු එයාගේ නිලධාරීන්ට කියන්නේ ඇති මේ මහජනයාගේ ලොකු අවධානයක් තියනවා මේක යහපත් කාරණයක්. හා තුන් සරණේ කියාගෙන එහෙම ගිහිල්ලා ඇවිල්ලා පේ වෙලා යන්නේ ඒක කාරණා. ඔව් දැන් නම් අපි යනකොට පාරක් කැඩලා තිබුණොත් ඔය සිරිපාද යනකොට වැටක් කැඩලා තිබුණොත් අපි මේ රජයට බයිනවනේ. ඔව් මේ මොනවද කරන්න මේ බාන්න මේක හරියට හදලා නැහැ සාමාන්‍යයෙන් සර් දැන් පුරුද්ද එහෙමනේ. දැන් ඒ කාලේ අපි හිතන්නේ නැහැ රටේ ජනතාව සිරිපාද යනකොට අත්තටක් තිබුණා කියලා රජතුමාට බහිනවා කියලා. නෑ 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 කොහොමත් ගැටගාගෙන යනවා මිසක්. හැබැයි රජතුමාට දර්ශනයක් තිබ්බා මිනිස්සු බැන්නත් නැතත් මම මේක හදලා දෙන්න ඕනේ කියලා. ඒක හදලා දෙන්න ඕනේ මොකද මහ මේ මේකනේ සම්ප්‍රදාය අර රාජ ධම්මා ප්‍රජා රක්කා. හා රාජ ධර්මය නම් ප්‍රජාව රැකීමයි. ප්‍රජා ඒතර රංජනේ රජු කියන්නේ රංජනේ කරන්න. රංජනේ කියන්නේ මොකද්ද? සතුටු කරනවා. එතකොට රංජනේ රජ් කියන ධාතු වෙන්නේ රංජන කියන වචනේ ඇතුළේ රංජනය කරනවා කියන්නේ සතුටු කරනවා. රංජනය කරන්නේ යම් කෙනෙක්ද? ඔහු රජ. කවුරුද රංජනය කරන්නේ? මහජනතාව. මිනිස්සු සතුටෙන් ඉන්නගෙනse අවසානයේ ආන්න මිනිස්සු සතුටු කරන්නේ කවුද? ඔහු තමයි රජ. ඒ නිසා ඉතින් රජවරු තෝරනකොටත් කල්පනා කරන්න ඕන අපිව සතුටු කරන්න පුළුවන් කාටද? අපි වස්තුටපත් කර රජවරු කවුද කියලා ඉතින් තෝරා බේරාගෙන කල්පනාවෙන් රජවරු තෝරගන්න අවස්ථාවක් හම්බුනොත් එහෙම ඉතින් ඒක කල්පනාවේ තියාගන්න. තව හරියටම සතියයි තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා රජ කියන වචනේ තේරුම් දැනගන්න, රජ කියලා කියන්නේ නිරුක්තිය දැනගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් රජ කියන එක සමානයි පාලකයා. එතකොට රජ කියන්නේ රංජනය කරන්නා. කව රංජනය කරනවා කියන්නේ සතුටු කරනවා. එතකොට කවද සතුටු කරන්නේ? රජු රංජනය කරන්නේ රටේ ජනතාව. හැබැයි වෙන්නේ දැන් මෙච්චර කල් නම් සර් වැඩි හරියක් අපිට දකින්න ලැබුණේ අපේ ජීවිත කාලේ අපි සතුටු වීම කෙසේ වෙතත් රජු සතුටු වීම නම් සතුටු වෙනවා රජු සාපිරිවර අන්තිමට හරිනේ ජනතාව රජ කරවන්න කියලා නෙන්නේ. එතකොට ජනතාව ඒ අයව රංජනය කරනවා සතුටු කරනවා නේද? එහෙම ගත්තොත් එහෙම ගන්නත් පුළුවන් වුණා. එහෙම ගන්නත් පුළුවන්. ඒ නිරුක්ති හරිය එතකොට. ඔව් ඒ නිරුක්ති හරිය එහෙම. මේ අපි එමු සදාගත්තාට. ඔව් I think කොහොම හරි මේ ශ්‍රීපාදයට එහෙම සැලකිලි කළා. අපි දන්නවා ශ්‍රීපාදයට එහෙම කරන්න පටන් ගත්තේ පළවෙනි විජයබාහු රජතුමා. අර අඹගම්මුව සෙල්ලිපි එහෙම අපිට මතකයි නාවල පිටියේ තියෙන්නේ. එතකොට 6 වෙනි පරාක්‍රම බහු රජතුමා දැන් බලන්න මේ යාගේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. දැන් එංගල ශ්‍රීපාදයට උදව් කරනවා. මේ එංගල ගඩලා දෙනිය ලංකා තිලකය එව්වට උදව් කරනවා. අර එංගල මයංගන විහාරයට උදව් කරනවා. ඊට පස්සේ එතුමා රත්නපුර මහසමන් දේවාලයේ විශාල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් පටන් ගන්නවා. හරි. ඒතර අපිට පේනවා ඒ කාලෙ වෙනකොට දැන් මහසමන් දේවාලය කියන්නේ දේවාලයක්නේ. රජුරු බෞද්ධ මේ ස්මාරක සහ බෞද්ධ සංඝයා වහන්සේලාගේ සුඛ විහරණය හෝ විහරණය සඳහා අවශ්‍ය කරන දේවල් සම්පාදනය කළා වගේම අන්‍යාගමික කියන්නේ කෝවිල් දැන් අපි දන්නවා සැල්හිණි සන්දේශ කියවෙනකොට ඔය ජය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙන දේවාල ගැන නේ අර අගිල් කපුරු පිච්චෙන හැටි ඒවා කියනවනේ නේද? ඒවා කියනවනේ Hindu කෝවිල් ගැන ඒවා බලාගෙන යන්නේ කියලා සැලලිහිණියට. ඉතින් එතකොට ඒ කියන්නේ ඒ ඒ ඒ ඒකත් අර
සමාජයක් යම්කිසි විදිහට පරිවර්තනයට අපි දන්න අපි දීර්ඝ කාලයක් ඉඩම් භුක්තිය සහ ඉඩම් භුක්තිය සමග සම්බන්ධ වෙන සමාජ සම්බන්ධතා ජාලයකයි හිටියේ. එතකොට ඊට පස්සේ අපි දන්නවා 1505 න් පස්සේ මේ නූතන ලෝකය බටහිරට අපි විවෘත වෙනකොට ලෝක ආර්ථිකයේ තිබෙන නොඑක් ප්‍රවණතා යම් යම් දුරකට අපිට බලපාන්න පටන් ගත්තා. පටන් ගන්නකොට සමාජයක් පරිවර්තනයට ලක්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවානේ. ඒ අපිට මේ මොකක්වත් කරලා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජය එහෙම තමයි. හුලං වගේ සංස්කෘතික ධාරාවන් එනකොට, අපේක්ෂාවන් එනකොට ඒවා වෙනස් වෙනවා. අපිට වැඩිය ආදාහනග්‍රාහී ලෙස හිටපු රාජ්‍යයන් පවා වෙනස් වුණානේ නේ. ඒ ලෝක රැල්ලක් එනකොට. එතකොට මේ දැන් අර බොහෝම තදබල විදිහට එක ආගමක දර්ශනයක නියලිලිලින සමාජයකට වුණත් අර වෙළඳ අපේක්ෂාවන් සහිත සංකීර්ණ අදහස් උදහස් ගලාගෙන ලෝකය වෙනස් වෙනකොට ඒකට අනුගත වෙලා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. කැමැති වුණත් අකමැති වුණත් අපිට පුළුවන් අපි වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ආකෘතියක් හදාගන්න. වෙනස් වීම පාලනය කරන්න බෑ. ඒක අපි දැනගත යුතුම දෙයක්. බුදුරජාණන් වහන්සේ පවා කිව්වානේ අවසාන මොහොතේ ඕන්නම් කුද්දාන කුද්දක ශික්ෂාපද වෙනස් කරගන්නේ කියලා. කුඩා කුඩා ශික්ෂාපද. උන්වහන්සේත් දැනගෙන හිටියා මේ මේක බොහොම ප්‍රවර්තනශීලී සමාජය කියන එක කාලෙන් කාලට අවශ්‍යතා එනවා කියලා. එතකොට මේ මේ ওই මහසමන් දේවාලය ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම Hindu දේවාල වලටත් රජු උදව් කරවව පේනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුළෙම තියෙන දේවාල ගැන සැලිනි සන්දේශය සඳහන් කරලා තියෙන නිසා අනික ශ්‍රී රාහුල හාමුදුරුව මහත් අභිරුචියකින් ඒව වර්ණනා කරනවා. ඒවේ කෙරෙන ගායනාවලට ඔය පොඩ්ඩක් ඉඳලා සැලලිනියට සවන් දීලා යන්නේ. යන්න කියලා කියනවානේ. හරි. ඒතර ඒකෙන් පෙන්වන්නේ ඒවට ඒව ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. ඒ කියන්නේ සංහිඳියා අදහස තිබිලා තියෙනවා නේද? සංහිඳියාවක් අවශ්‍යයි. ඒක ඒක අමුතු එකක් නෙමෙයි. එහෙම සංහිඳියාවක් නැතුව මේ වගේ පළල් වෙන ප්‍රසාරණ වෙන සමාජයක් පවත්වාගෙන යන්න බෑ. ඒක හාමුදුරුවෝ දණන් හිටියා, රජුත් දණන් හිටියා. ඒක රජුත් දණන් හිටියා, ගරුතර ස්වාමීන් වහන්සේලාත් එක දණන් හිටියා. මේකට අනුගත වෙන්න ඕනේ. දැන් ඔය අපේගිරිය විහාරයේ මහා තදබල ලෙස විවේචනය කරන්නට සමහර අය අපේගිරිය භික්ෂුන් වහන්සේලා දැනගත්තා මේ ඉන්දියා සාගරයේ වෙළඳාම දියුණු වේගනේ යනකොට අපිට බෑ හැමදාම මේ ස්ථිර ප්‍රතිපත්ති තදබල ප්‍රතිපත්ති වල ඉන්න. බුදුජනන් වහන්සේගේ දර්ශනය හරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අකාලිකයි. නමුත් අපි මේ සංඝ ශාසනය හා මහජනයා සමග මේ දර්ශනයට අදාළව කටයුතු කරනකොට අපිට සවන් දෙන්න වෙනවා ජනතාවගේ අපේක්ෂාවලට. මොකද අපිට බෑ ආරාමයකට හෝ වෙන මොකක් හරි සංස්ථාවකට බෑ මුළු සමාජයෙම ඒකට අනුගත කරවන්න. අපිය දැනගන්න ඕනේ මහා රැල්ලට අනුගත වෙන්න. ඉතින් ඒ කියන්නේ ඕන ඕන දේවල් කරනවා කියන අර්ථ විග්‍රහ කරන්න එපා මේ. ඉතින් ඒක ඒ කියන්නේ අනුවර්තනශීලීත්වයක් දක්වන්න අපිට පුළුවන් කමක් ලැබෙන්න ඕන. අබේගිරියේ භික්ෂුන් වහන්සේලා ඒක තමයි කළේ. ඉතින් දැන් මේ කෝට්ටේ යුග වෙනකොටත් 6 වෙනි පරාක්‍රම බහු රජුරන්ගේ කාලේ වෙනකොටත් ඒක සිද්ධ වුණා. දැන් ওই මහා මේ මොනවාද පැපිලියානේ පත්තිනි දේවාලයක්. ඔය දිනු කරන්න රජුර උදව්පදව් කළා. හරි. එතකොට Hindu ඉතින් ওই Hindu සම්ප්‍රදායට උදව් කරපට එහෙම සාක්ෂි තියෙනවා. ඉතින් ඇත්තෙන්ම ওই මහා සමන් දේවාල සන්නස කියලා එකක් තියෙනවා. මහා සමන් දේවාල සන්නස අරන් බැලුවොත් එම ඕක ප්‍රකාශයටපත් කරලා තියෙනවා. සිලෝන් ඇන්ටික්වරියන් ලිටරරි රෙජිස්ටර් කියන කෘතියේ දෙවන වෙලුමේ. ඒකට හොයාගන්න අමාරුයි. 1915 මේ මේ මහා සමන් දේවාල සන්නස ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඒකේ හරි ලස්සනට තියෙනවා රජුරෝ වාඩි වෙලා ප්‍රාදේශීය නායකයන්ට එන්න කියලා ඒ ප්‍රදේශවල තියෙන වෙහෙර විහාරවල තියෙන අඩුපාඩු සාකච්ඡා කරනවා. වෙහෙර විහාරවල විතරක් නෙමෙයි දේවාලවල ඒ නොයේ කෝවිල නොයේ ආගම් වලට අයිති ඒ භාවිතයේ තිබෙන ගොඩනැගිලි වල තියෙන ප්‍රශ්න මොනවද කියන එක සාකච්ඡා කරලා ඒව අවශ්‍ය කරන දේවල් ප්‍රතිසංස්කරණය කරන්න ඒවට උදව්පදව් කරනවා. හරි. ඉතින් මේවා මෙහෙම ඉතිහාසය තියාගෙන තමයි අපි මේ කල්ගත කරන්නේ. මම දන්න හැටියට ලංකාවේ ප්‍රධාන වෙහෙර විහාරවල මේට අවුරුදු ඒවා ප්‍රතිසංස්කරණය කරන්නයි කියලා මේට අවුරුදු 7-8කට කලින් ගහපු ස්කැෆෝල්ඩින්ග්ස් තාම එහෙමම තියෙනවා. ආ ඉතින් අපි ලැජ්ජාවටපත් වෙන්න ඕන මේවා. මම ඇස් දෙකෙන් දකපු දෙයක් කියන්න සර්. ඔව්. අපි දැන් පහුගිය අවුරුදු එකමාර ඇතුළත දෙවරක් ගියානේ දානිගල. ඔව්. අර දානිගල යනකොට පල්ලෙය හම් වෙන වෙහෙර ගහලා තියෙන ස්කැෆෝල්ඩින්ග්. ආ. තාම එතනමයි. තාම එතනමයි. තාම එතනමයි. ඒවා ගලවලත් නැහැ. ගලවලත් නැහැ. ඒ කියන්නේ මේ හයි කරන්න ඉතින් මොකක් හරි අරමුණකින් හයි කරනවා.
ඊට පස්සේ නිලධාරින්ට සල්ලි තිබ්බනම් ඉදිරියට කරගෙන යනවනේ. නිලධාරින්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ ආයතනවලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒවට උදව්පදව් කරන, ඒවා නියාමනය කරන යාන්ත්‍රණයක් අවශ්‍යයි. හැම වෙලාවෙම අපි කියන්නේ මේ පද්ධතිය නිවැරදි කරන්න කියන එක. නිලධාරින්ට ඇඟිලි දික් කරන්නවත්, ආයතනවලට ඇඟිලි දික් කරන්නවත් නෙමෙයි. මේ යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම තමයි අපිට තියෙන ප්‍රමුඛතාව. එතන මේවා ඔක්කොම හරියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රජුරුවන් ඔය කියපු කාරණා කරනකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය කිව්වට ඉතින් ඔය රජවරු කියන අය ඔහොම තමයි. ඉතින් ඔය පන්සල් හදනවා, අරෝමයක් කරනවා, රාජ්‍ය භාණ්ඩාගාරණ උත්සල්ලි අරන් පන්සල් වලට දෙනවා. එහෙම කියලා කියන්න පුළුවන්. ඒක නෙමේ. දැන් රජ්ජුරුව පන්සල් වලට මෙහෙම ගොඩනැගිලි හැදුවා, ඒවා උදව් කරා වගේම බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන්න රජ්ජුරුව විශාල මහන්සියක් දැරුවා. මොකද රජ්ජුරුව දැක්කා අර ආමිස පූජාවල් වලට ඒව පවත්වාගෙන යන්න මහජනයාට උදව් කරනවා වගේම ඒක කරන්න දීලා ඒ නැඹුරුව ඇති කරන්න ඕන ඉස්සෙල්ලා. ඒක නැඹුරුව ඇති කරාට පස්සේ තමයි මම බෞද්ධ අධ්‍යාපනය, මොකද දර්ශනය ගෙන යන්න පුළුවන් බෞද්ධ අධ්‍යාපනය. ඒ පදනම ඒ අරටුව නැතුව මොනව හැදුවත් වැඩක් නැහැ. ඒක මොකක්වද පන්සල් වල් බිහි වෙලා උළු කඩා වැටිලා එහෙම වෙච්ච කාලවල් පහු කරගෙන ආවනේ අපි. එහෙම තියෙනකොට මිනිස්සුන්ට කාටවත් බෞද්ධ දර්ශනය උගන්වන්න බෑනේ. එතකොට බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා රජුරෝ විශාල වැඩ කොටසක් කළා. අත වශයෙන්ම පිරිවෙන් පිහිටවීම. හරි. අත වශයෙන්ම අපේ රටේ මේ පිරිවෙන් පිහිටවීමේ පුරෝගාමියෙක් හැටියට අපිට සලකන්න පුළුවන් මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඉතින් අපි දන්නවා මේ ඒ වගේ පිහිටවපු ප්‍රසිද්ධ පිරිවෙනක් මේ අපිට කොළඹවටත් දකින්න පුළුවන්. මේ පැපිලියානේ සුනිත්‍රා දේවි පිරිවෙන. ඒ වගේම ওই කෑගල්ලේ උස්සාපිටියේ තියෙනවා මහපාය පිරිවෙන කියලා එකක්. ඉතින් කෑගල්ලේ ඉන්න අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ මේ උස්සාපිටියේ මහපාය පිරිවෙනට ගිහිල්ලා බලන්න. එතන මේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ මූලිකත්වයෙන් පිහිටවපු මහා අධ්‍යාපන ආයතන දෙකකින් එකක් ඒක. තව තියෙනවා. උන්වහන්සේ මේ තුමා පිහිටවපුවා. ඉතින් මේ ඔය උස්සාපිටියේ මහපාය පිරිවෙන ගැන කවුරු හරි ශාස්ත්‍රවන්තයෙකුට වැඩිපුර තොරතුරු දැනගන්න ඕන නම් අර අපේ හිටපු පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්තුමා HCP බෙල් එතුමා අතිවිශිෂ්ට වාර්තාවක් ලියුවා, කෑගළු වාර්තාව කියලා, කෑගළු රිපෝට් කියලා. මේ උස්සාපිටියේ මහපාය පිරිවෙන පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු රාශියක් මේ HCP බෙල් මහත්මයාගේ කෑගළු වාර්තාවෙන් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ওই වටරක්ගොඩ විහාරය කියලා එකක් තියෙනවා. එතන තියෙනවා සෙල්ලිපියක්. ඒ වටරක්ගොඩ සෙල්ලිපියෙත් මේ සම්බන්ධයෙන් කාරණා තියෙනවා. උසපිටියේ මේ පිරිවෙන ඉදිකිරීම සම්බන්ධයෙන් අපි මේ කාල පරිච්ඡේද අපි ඔක්කොම අමතක කරලා තියෙන්නේ නේ. ඔව්, කතා බහක් නැහැ වගේ. දැන් මෙහෙමයි. දැන් අපි මේ කතා කරන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ රටේ අධ්‍යාපනය, දැන් බෞද්ධ අධ්‍යාපනය කියලා තමයි ඒකට කියන්නේ. මොකද ඒක පිරිවෙන් නිසා. නමුත් ඒ පිරිවෙන් අධ්‍යාපනය මගින් උගන්වපු දේවල් දිහා බලනකොට ඇත්ත වශයෙන්ම අපේ රටවල් වල මේ සමාජයේ පවත්වාගෙන යන්න ඒ කාලේ උවමනා කරන ඥානය, ශාස්ත්‍රාලීය ඥානය පැතිරුණා. ඒ කියන්නේ සර් බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි ඉගෙනුවේ. බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි ඒ වගේ ඉගෙනුවේ. ඒක කවුද දන්නේ? හරි. බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි. හරිද? ඉතින් ඒ නිසා දැන් අපිට පුළුවන් අපි මේ කියන්නේ නැවත පිරිවෙන් අධ්‍යාපනය මේ රටේම ප්‍රචලිත කරන්න කියන එක නෙමෙයි. දැන් නූතන අවශ්‍යතාවල් තියෙනවා. ඔව් සර්, දැන් පොළොන්නරුවේ ආලහන පිරිවෙන ගත්තත් අපි වෛද්‍ය විද්‍යාව පව උගන්ලා තියෙනවා කියලා හොඳටම සාධක තියෙනවානේ. එතකොට දැන් ඔය පිරිවෙන් වල උගන්වපු විෂයමාලා දිහා අපිට තොරතුරු තියෙනවා තැන් තැන් වල ගන්න පුළුවන් මොනවද ඉගෙනුවේ කියන එක. ඉතින් අපි ඊට විශ්සෙල්ලා බලමු තම් මේ පිහිටවපු පිරිවෙන් ප්‍රසිද්ධ පිරිවෙන් තොටගමුවේ විජයබා පිරිවෙන. හරි, ප්‍රසිද්ධ පිරිවෙනක් වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන. දැන් බලන්න මේ ස්කෝල්වල තියෙන කොළඹ වටේ අපි යනවාද වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන පෙන්වන්න අපේ තිබිච්ච දැන් අද ගන්නවා අපේ රටේ අපේ කොළඹ තියෙනවානේ ප්‍රධාන පාසල්. හරි, බොහොම කීර්තිමත් පාසල් අපිව දන්නවා. ඉතින් අපි අවුරුදු 400කට 500කට උඩදී මේ කොළඹවට දෙවිච්ච ප්‍රධාන ඒ වගේ අධ්‍යාපන ආයතන ගැන ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න දන්නේ නැහැ නේ. නේද? දැන් තොටගමුවේ විජයබා පිරිවෙන තිබුණේ අර තොටගමුවේ. අරේ අම්බලංගොඩ. ඔව්, සුනිත්‍රා දේවී පිරිවෙන ඉතින් දන්නවා. පැපිලියානේ. ආ, එතකොට පద్මාවතී පිරිවෙන කෑරගල. කෑරගල. හරි, මේ කොළඹවටනේ නේද? එතකොට ශ්‍රී ගණානන්ද පිරිවෙන වීදාගම. හරි, මේ ළඟපාත බණ්ඩාරගමට ගියම වීදාගම. ඉතින් ඒ වගේ ප්‍රධාන අධ්‍යාපන ආයතන තිබුණා. නිකං අධ්‍යාපන ආයතන නෙමෙයි. දැන් අද අධ්‍යාපන ආයතන කියලා ඒක ඉතින් අපි
ඒ ආයතන ගැන කියන්න ඕනේ නෑ. නමුත් අපිට පේනවා එවැන් නිසි වගකීම සමාජයට ඉෂ්ට වෙන්නේ නැහැ කියලා අධ්‍යාපනය ගත්තොත් කිසිම දෙයක් අපිට සමාජයට වෙන්නේ නැහැ කියන එක අපිට හරි පැහැදිලිනේ. නමුත් මේ ඔය මොනවාද පලාබද්දල රත්නපුරෙත් තිබුණා. ආරණ්‍යක පිරිවෙන කියලා පිරිවෙනක් පලාබද්දල. ඉතින් ඒ වගේ මේ ලොකු මේ ඒ විතරක් නෙමෙයි ධර්මරාජ පිරිවෙන කියලා එරබත්ගොඩ කියලා දිහාවක තිබුණා. දෙවිනුර තිලක පිරිවෙන කියලා එකක් තිබුණා. දැන් අදත් අපි කිව්වම දැන් අම්බලංගොඩ කිව්වොත් එහෙම ප්‍රධාන අධ්‍යාපන ආයතනේ අපි කටට එනවා මෙන්න මේ ස්කූලේ නේද ධර්මරාජ කියලා ධර්මාශෝක මහනුවර කිව්වම අපිට නමක් එනවා හරි එන එකක් නෙමෙයි දෙකක් තුනක් එනවා බොහොම කීර්තිමත් පාසල් පින්නවල කිව්වම අපිට එනවා නේ ඒතර එහෙම තියෙනවා මාතරකම නමක් තියෙනවා ඒ වගේ තොටගම්මුව කිව්වම විජය බාපිරිවෙන හා එතකොට වීදාගම ගණානන්ද පිරිවෙන ප්‍රධාන අධ්‍ය ඉත රජ්ජුරුවෝ මේවා ඔක්කොම ස්ථාපනය කරන්නත් ඒ වගේම ඒවැ වැඩි දියුණු සඳහාත් විශාල කැපවීමක් කළා. කරලා දැන් මොනවද මේ කැපවීම ගොඩනැගිලි හදලා දුන්නද? අද නම් කරන්නේ එච්චරයි ගොඩනැගිලි හදලා දෙනවා. දීලා ඒවා ඉතින් දාලා මෙහෙම පෝස්ටර් ගහලා මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ වවුල් ඇහිරෙනවා ඒ ගොඩනැගිලි වල. ඇහිරෙනවා. එහෙම නැත්නම් කැඩිච්ච ටැප් එකකට කරාමයක් හයි කරලා දීලා ඒක ඉතින් රෑට පත්‍රයේ නිවුස් වලටත් ප්‍රවෘත්ති වලටත් කියනවා. පරිගණක ඇට උටාමාරක් ගනලා හයි කරනවා. ඒවා කැඩෙනවා කියලා හිතන්නේ නැහැ. ඒව අවුරුද්දක් දෙකක් කැඩලා ගියන් පස්සේ එතනින් යට ඒවත් ඉවරයි. ඉතින් ඒ එහෙම නෙමෙයි මේ රජවරු කලේ. මේ රජවරු ඊට වැඩිය මේ දැන් රජුරු ඔය පිරිවෙන් පිහිටවලා නිරන්තරයෙන්ම ආගමික පොත් ලියන්නයි කියලා ඒගොල්ලන්ට උදව් උපකාර කළා. ඒගොල්ලෝ නිරන්තරයෙන් ලියන්න ඕන. නිකන් ඉන්න බෑ. පොත් ලිය. ඒ කියන්නේ පිටපත් කිරීම සහ සමහර ඔය ධර්මයේ පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න අලුත් පොත්පත් ඕන. ඈ ඒ විතරක් නෙමෙයි ඒ අයට උදව් පදව් කරා ගම්වර දීලා තියෙනවා. ඒ පොත්පත් ලියන අයට. යැපෙන්න බෑනේ. යැපෙන්න බෑ. හරි. ඒ කියන්නේ පොත් දැන් රජ්ජුරුව ගම්වරයක් දෙනවා පොතක් ලියපු එක්කෙනෙකුට කිව්වහම දැන් පොත්වලට සම්මාන දෙන්න ගියම වෙන දේවල් අපි දන්නවනේ නේද? ඈ අවාසනාවන්තයි අපිට කියන්න ඕමනා නෑ මේ වගේ මේ සභාවල. ඉතින් මේ ඇත්තෙන්ම මේ නොඑක් තැන්වල සඳහන් වෙනවා මේ රජවරු ඒ වගේ පොත්පත් ලියපු අයට දීපු තාන්න මාන්න දීමනා පිළිබඳව මේ අර බෝධිනායක ධර්මාලංකාර පඬිත කියලා කෙනෙකුට සුනේත්‍රා දේවී පිරිවෙනේ ආගමික පොත්පත් ලිවීම වෙනුවෙන් ලියපු දීමනාවක් ගැනත් සඳහන් කරලා තියෙනවා එක්තරා කෘතියක. ඉතින් මේ වගේ මේ බෞද්ධ අධ්‍යාපන ආයතන දියුණු කරනකොට ඒ ආයතනවල මහ චරිත බිහි වුණා. දැන් අපි දන්නවා මේ මෑත කාලේ වුණත් ওই ප්‍රධාන අධ්‍යාපන ආයතනවල හිටපු චරිත ශ්‍රේෂ්ඨ චරිත මේ නම කිව්වහම මේ විදුහල්පතිවරයා මේ විදුහල්පත මතක් වෙනවා බොහොම පුරෝගාමී චරිත. ඒ බෞද්ධ අධ්‍යාපන ගත්තොත් මේ කාලේ වෙනකොට ශ්‍රී රාහුල හාමුදුරුව එතකොට වීදාගම මහා මෛත්‍රිය හාමුදුරුව හරි දැන් මේගොල්ලෝ එක එක මත දරපු අය ඒක සමාජයකට මත කියන එක ඕනනේ මත නිෂ්පාදනය වෙන සමාජයක් ගෙනියන්නේ කොහොමද දැන් බලන්න ශ්‍රී රාහුල හාමුදුරුව හරිම මේ කියන්නේ යා අර අපි කියවනේ අර සමාජයේ ගිහිභාව ආගම ගිහිභාවයට පත් කරනවා ඒකේ මූලික ප්‍රෝග්‍රාමී කෙනෙක්. එයා ඉතින් බැලුවේ මේ බුදුහාමුදුරන්ට ඉතින් අර සම්ප්‍රදායික ගෞරවය තියලා එහෙම කරන්න. හරි. නමුත් වීදාගම හාමුදුරු එහෙම නෙමෙයි. නේ? නිකන් දෙන්න නිකන් ආරෝවක් තියනවා වගේ නේද සර්? දැන් අර මේ සන්දේශ කාව්‍ය පිදීමේදී මේ නැත්නම් වීදාගම දැන් ශ්‍රී රාහුල හාමුදුරු බුදුහාමුදුරුව ගැන මහා සම්භාව්‍ය වර්ණනා කරලා එහෙම කියනකොට වීදාගම හාමුදුරුව ඇහුවේ මේ පරසතු මලින් පුද ලදමුනි සඳුට දියනද වනපස මලින් පුද ලදයි පවසනු කවර වරද නේ පරසතු මලෙන් පූජා කරන බුදුහාමුදුරුවන්ට මේ කැලය මැලකින් පූජා කරාම තියෙන වරද මොකද්ද කියන්නේ එයා දරේ ඒ දරපු ප්‍රගතිශීලී නිදහස් මතය ඒකෙන් අපිට පේනවා වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙනයි තොටගමුවේ විජේබා පිරිවෙනයි දරුවේ මත දෙකක්. හරිද? හරි දෙකම අවශ්‍යයි. ඒ දෙකම සමාජයේ පවත්වාගෙන යන්න අවශ්‍යයි. නේ යථාර්ථවාදී. ඉතින් ඒක මෙහෙමයි. සමාජයක මත දැන් අද කාලේනේ මතවලට කිපෙන්නේ. අන්න අයගේ මත දැකලා කිපෙනවා. එහෙම කිපෙන්න ඕනේ නැහැ. මතවලට කිපෙන්න ඕනේ මත සමාජයකට අවශ්‍යයි. සමාජයක් අරන් යන්නේ මත.
මත නැති වුණාමනේ අපි කියන්නේ ඒකට නේ නිදිමත කියලා නේද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම හැබැයි නුවන් මෙහෙම දෙයක් තියෙනවා. ඔය කොයි කරත් මේ තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ විජේබා පිරිවෙන වුණත් වීදාගම ශ්‍රී මේ මහා මෛත්‍රී හාමුදුරුවන්ගේ ශ්‍රී ගණානන්ද පිරිවෙන වුණත් පద్මාවතී පිරිවෙන වුණත් කෑරගල සුනේත්‍රා දේවි පිරිවෙන වුණත් පෙපලියානේ මේ හැම පිරිවෙනක් ඇතුළෙම තිබුණා නිදහස් මතවාදවලට වැඩෙන්න ඕන කරන පරිසරයක්. ලිබරල් පසුබිමක් මේවා ඇතුලේ තිබුණා. එතකොට ඒවා ඇතුලේ ඉගැන්වුවේ රොබහව ප්‍රශ්නේ බෞද්ධ දර්ශනය පමණක් නෙවෙයි. බෞද්ධ දර්ශනයට සම්බන්ධිත වෙනත් වෙනත් කාරණාත් ඉගැන්වුවා. දැන් සමහර තැන්වල කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ පන්සල්වල ඉන භික්ෂුන් වහන්සේලා විනය අභිධර්ම සූත්‍ර ඉගෙන ගන්න ඕන. ඊට අමතරව තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕන. ලොජික් කියලා කියන්නේ. ව්‍යාකරණ ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ භාෂා නිපුණතාව ඇති කරන්න නම් ව්‍යාකරණය ඕනනේ. ඒතකොට මේ නියම කළා තිබුණා මේක දැන්. මෙහෙම හිතන්න නරකයි මේ පිරිවෙන් වල උදේ ඉඳලා රෑ වෙනකම්ම ආගම මේ එහෙම එකක් ඉගෙනුවේ නැහැ. අරවට මූලිකත්වයේ දුන්නා. මූලිකත්වයේ දීලා ඒවා ඉගෙනුවා මේ වෙන කාරණාත් ඉගෙනනවා. හරිද? ඒ කියන්නේ එදිනෙදාට අවශ්‍ය කරන දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් අපි හංස සංදේශය ගත්තොත් එහෙම. හරි? හංස සංදේශයේ කවුරුත් හංස සංදේශයක් අතේ තියෙනවා නම් බලන්න පුළුවන් 175 වෙනි ගාථා ගීය. හරිද? 175 වෙනි ගීතේ ගත්තොත් එහෙම කෑරගල පద్මාවතී පිරිවෙන ගැන තමයි ඒක කියන්නේ. වැනුම නේද සර්? ඔව්. කෑරගල මේ පద్මාවතී පිරිවෙන් වැනුම. පිරිවෙන් වැනුම. හරිද? එතකොට ඒකේ බොහොම ලස්සනට කියනවා මේ ඒ පිරිවෙනේ තිබුණු தත්ත්වය මොකද්ද කියන කාරණේ. හරි? මේ ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා වාඩි වෙලා හෙරණ සික කියති හෙරණෝ තනින් තන. හරි? එතකොට මේ ස්වාමින් වහන්සේලා වාඩි වෙලා හෙරණසික ඒ කියන්නේ හෙරණුන් කියලා කියන්නේ සාමණේර භික්ෂුන් වහන්සේලානේ. සාමණේර භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ඒ ශික්ෂාපද ගායනා කරන හැටි. හරි? එතකොට ඒවේ තිබුණා යම් කිසි ඒතොර මොනාද ඉගෙනගත්ත භාෂාවන්. හරිද? සකු මගද භාෂාවන් කොහොමද ඉගෙන ගත්තේ? හරි? එලු සකු මගද කටපාඩමින් දනි. හරි? එතකොට භාෂා තුනක් හෙළ භාෂාව, මගධ භාෂාව මේ 175 ගාතාවට ගියොත් කෑරගල පිරිවෙන. හරි. ඒක දැන් බලන්න මෙහෙම කියනවා. මෙන්සක කිරඹ පිරිසිදු කර සිල් ගුණය. මෙන්සක කිරඹ. සක කිරඹ කියලා කිව්වහම අද කයින් හම මොකද සක කිරඹ කියන්නේ කියලා? දන්නේ සක කිරඹ. සක කියලා කියන්නේ ශංකය, හග්ගෙඩිය. කිරඹ කියන්නේ කිරි අඹ. අඹ කියන්නේ වතුරට පරයාය නාමයක් නේ අඹ. එතකොට කිරි වතුර. එතකොට සුදු හග්ගෙඩියක දාපු කිරි වතුරකම කොච්චර පරිසිදුද? ලස්සන නේ. එතකොට මෙන් සක කිරඹ. අන්න සුදු හග්ගෙඩියක දාපු කිරි වතුර වගේ පිරිසිදු කර සිල් ගුණය. එච්චර පවිත්‍ර කළා. සීල ගුණය එච්චර පවිත්‍ර කළා. ඉන් සැක නොවී කරනුව සසර තරණය සීලය ගැන සැක කරන්නේ නැතුව සංසාරයේ තරණය කරන්න නන්සික පද නිබඳ රකිණා ලෙස පණය ප්‍රාණය මෙන් නොඑක් ශික්ෂා පද රකින භික්ෂුන් වහන්සේලා මුන් සික සික වළඳ විමසන සංගණය සික වළඳ ශික්ෂා වන් ඒ ශික්ෂා සික වළඳ විචාරාත්මකව ඉගෙන ගන්නා කට්ටිය මේ පිරිවෙනේ හිටියා. එතකොට මේ මේ එක එක කවියක්. හරිද? ඉතින් මේවා කියවන්න ඕන. ඒ කියන්නේ අපි අයියෝ පිරිවෙන් ක්‍රමේ වැඩන එහෙම නෙමෙයි. වාඩි වෙලා බලන්න අපි මේ බෞද්ධ අධ්‍යාපනයේ බෞද්ධ දර්ශනයේ මිශ්‍ර වෙච්ච අධ්‍යාපනයක් කොහොමද අපි ඉස්සරහට අරන්ගේ. ඒවා අපට අවශ්‍යයි. අපට ගැලපෙන ක්‍රමයක් අධ්‍යාපන ක්‍රමයක් හදන්න. දැන් මේක අහලා කියන්න එපා අන්න කියනවා අර වැඩසටහනේ පිරිවෙන් ක්‍රමේ අහලා අධ්‍යාපන ඒක කරන්න බෑ. අද ලෝකේ ශීඝ්‍රයෙන් වෙනස් වෙලා. නමුත් අපිට පුළුවන් ආකෘතික වශයෙන් අපිට අපේ සමාජයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමය මොකක්ද කියන එක ගැන හිතන් පටන් ගන්න මේවා පිළිබඳ කියවීමක් කරගෙන. හරි, අපි එහෙමනම් අද බෙවින් විස්තුතිවන්ත වෙනවා මහාචාර්ය රාජසෝමදේවයන්ට. ලබන සතියෙත් අපි මේ වගේම අපේ unlimited history වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න ඔබ හැම කෙනාටම ආයුබෝවන්.